आशीर्वाद करंट मैं उदावस माव परिवर्तने करंट मैं उदावस माव गलवन्नट मैं उदावस अद अलुत दवसा किवा अलुत करुणावक तीनों का जीवमान देवी अनुभास अपि ओबट बार वेना शुद्धात्मन अनुभास मे स्थाने ओबहासे राज्यकल मैन स्वामी अनुभास मे शालाव तुला राज्यकल मैनव अपे जीवित तुला राज्यकल मैनव अपे पाउल तुला राज्यकल मैनव अपे रेकियावन तुला राज्यकल मैनव ओबहासे मे स्थाने जीवमान देवी अनुभास स्वामी अनुभास के सलस्म तिब्बाद ए सलस्म हेम्म केनेगेम हेम्म दारुवेगेम जीविते थानी थानी एक एक किनागे जीवित वल पाउल वल स्वामी वहां से भगवान से इटू करना पिनिस अद आप यो बड़ा बार वेनो शुद्धा पैनल वहां से अब यावे यो बड़ा प्रशंसा करला यो बड़ा नमस्कार करला भगवान से के वचने आपे बीज खड़ी डापे सारवत दिमे फैल कर गे ना जय ग्रहण इन अद हिल इन जीवत पे नेट स्वामी वहां से वहां से क्यों आ ए अद हिल वहां से आज मीर पास से एविदिन नटे आने जीवत पे नटे आने දැකීම නෙමෙයි නමුත් ඇදහිලි වංශය ඇවිදින් තියන්නේ ජීවත් වෙන්නට යන්නේ ඇදහිල්ලෙන් ශා ස්වාමිනිය අපි ඇදහිල්ලෙන් ඔබ වහන්සේ කෙරෙහි අදහගෙන ස්වාමින් වහන්සේ කෙරෙහි දෙස බලාගෙන යන මේ ගමන අපවාද සවිමත් කළ මැනව ස්වාමිනී ශරීර ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව දුර්වල ශරීර දැන් ස්පර්ශ කළ මැනව ජේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමින් වහන්ස ඔබ වහන්සේව ප්‍රශංසා කරන්ට තියෙන හැම බාධාවක්ම මේ ස්ථානයේ අනතර ඉවත් කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ ස්වාමින් වහන්සේ නිසා මේ ස්ථානයේ අපි ඔබට ස්තුති කරනවා ඔබ වහන්සේ කිව්වා ඔබව එස වෙන කල ඔබගේ ප්‍රේමය එවුන් ආකර්ෂණය කරගන්නට යනවා කියලා ස්වාමින් වහන්ස අද ඔබව දන්න නැති කෙනෙක් ඉන්නවද එලිදරව්ව මැනව ඔබව දන්න කෙනෙක් ඉන්නවද වර්ධනය කළ මැනව
ස්වාමිනි ඔබ වහන්සේගේ දරුවෙක් නොවේ ඉන්න කෙනෙක් ඉන්නවද අද ඔවුන් ඔබගේ දරුවෙක් කළ මැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල වූ නාමෙන් ඉල්ලා සිටිනවා ආමෙන් හොඳ අත්කල සන්නාදයක් දෙන්න සුති වේවා කියන දෙවියන් වහන්සේට යන දෙවියන් වහන්සේට සුති වේවා කියලා ඕ හැලෙලූයා හැලෙලූයා ඔබ දකින්නට යනවා සලකුණු ඔබ දකින්නට යනවා මොනවාද ඒකට කියන්නේ ඔබ දකින්නට යනවා සංකේත දකින්නට යනවා හැලෙලූයා ඔබ බලය දකින්නට යනවා දෙවියන් වහන්සේගේ අද බලෙන් හාස්කමෙන් මේ ස්ථානයේ දෙවියන් වහන්සේ පුරවන්නට යනවා හැලෙලූයා ඒ අපොස්තුලවරුන් ගිය හැම ස්ථානයකම දෙවියන් වහන්සේ ඒ අය සමග හිටියා හැලෙලූයා මාක් 16 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියේ කියනවා ස්වාමින් වහන්සේ ඒ අය සමග හිටියා කියලා උන්වහන්සේ කිව්වා යන්ට ඇදහිලි වංශයට තියෙන සලකුණු මේවා 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 කියලා කියලා ස්වාමින් වහන්සේ ඔවුන් සමග ක්‍රියා කළා කියලා බයිබලයේ කියනවා මාක් 16 20 අද කවුද ක්‍රියා කරන්න යන්නේ ඒ අපොස්තුලවරුන් සමග අද කවුද ක්‍රියා කරන්න යන්නේ පූජකයා සමග ස්වාමින් වහන්සේ ක්‍රියා කරන්න යනවා ආමෙන් කියන්න අද බලය දකින්නට යනවා ඔබ හැලෙලූයා අද ඔබ සංඥා දකින්නට යනවාද හැලෙලූයා දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නට යනවා ආමෙන් Good night.
බයිබල් වලට පෙරලන්න යනවා ශුද්ධ යොහන් 7 වෙනි පරිච්ඡේදයට ඔබ පෙරලන්න එපා ඔබ ස්ලයිඩ් එක දිහා බලන් ඉන්න ශුද්ධ යොහන් 7 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි වගන්තිය ශුද්ධ යොහන් 7 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි වගන්තිය මට ශුද්ධ ආත්මයන් වහන්සේ ඔබ හැම කෙනෙකුටම මේ নমස්කාරය කියන්නේ මොකද්ද කියලා කියන දෙන්න කිව්වා ප්‍රශංසාව කියන්නේ මොකද්ද කියලා කියා දෙන්න කිව්වා ඒ අපි ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනය කරන්න කියලා කියා දෙන්න කියලා කිව්වා ඒකට හේතුව සභාවේ අලුත් අය ඉන්නවා එයා ඒ දන්නේ නැහැ කොහොමද මේ දේව අභිමුඛයට නැත්නම් උන්වහන්සේගේ ශුද්ධෙන් ශුද්ධ ස්ථානයට යන්නේ කොහොමද කියලා උන්වහන්සේගේ ශුද්ධෙන් ශුද්ධ ස්ථානයට එකපාරට යන්න බෑ එකපාරටම ගැඹුරු নমස්කාරයක් කරගෙන යන්න බෑ ඒකට ක්‍රමයක් තියෙනවා ඒකට දෙවියන් වහන්සේගේ ක්‍රමයක් තියෙනවා ඒ ගීතාවලිය 95 ක්‍රමයටම යන්නට ඕන. ඔබට ශුද්ධාත්මයන් වහන්සේ අවශ්‍ය කරනවා. ඒකයි අපි පළමුවෙන් ශුද්ධාත්මයන් වහන්සේ ගැන ගායනා කරන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ ගැන ගායනා කරන්නේ ඒකයි. දැන් ජේසුස් වහන්සේ මංගල්‍යයේ 3 වෙනි දවසේදී බයිබලයේ කියනවා මංගල්‍යයේ මහත් දවස වූ අන්තිම දවසේ ජේසුස් වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින් කියනවා උන්වහන්සේ යමෙකුට පිපාසා ඇතනම් ඔහු මා ළඟට ඇවිත් පීවාවේ. දැන් මොනවද මේ උන්වහන්සේ කියන්නේ මාගාවට අවිල්ල බොණ්ඩ කියලා මොනවද මේ කියන්නේ උන්වහන්සේ 38 වෙනි වගන්තිය කියනවා මා කෙරෙහි අදහන්නා තුලින් ලියවිල්ලේ කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ගලාගෙන යන්නට යනවා ජීවනදායක ජලය නැත්නම් ජීවනදායක වතුර ගලාගෙන යන්නට යනවා නැත්නම් උල්පතක් වගේ ගලා යන්නට යනවා ඒ ගලා යන්නට අවශ්‍ය කරන්නේ ශුද්ධාත්මයන් උන්වහන්සේවයි දැන් 39 බලන්න විස්නාමේ ඒකට උන්වහන්සේ හේතුව කියනවා උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහා ගත්ත උන් ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම උන්වහන්සේව අදහනවා නම් අපි උන්වහන්සේව අපේ ගැලුම්කාරය හැටියට අදහගෙන ඉන්නවා නම් අන්න ඒ ගැන මේ කතා කරන්නේ අදහා ගත්ත උන් විසින් ලබන්ට සිටිය ආත්මයන්න් ගැනය මේ ආත්මයන්න් වහන්සේ නැතුව ඔබට ප්‍රශංසා කරන්න බෑ මේ ආත්මයන් වහන්සේට ඉඩ දෙන්නේ නැතුව ඔබට নমස්කාර කරන්න බෑ. ඒ නිසායි අපි මේ විදිහට ගායනා කරලා කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ පාලනය කළ මැනව. ශුද්ධාත්මයන් වහන්සේ මගේ ප්‍රශංසාවට උදව් කළ මැනව. ශුද්ධාත්මයන් වහන්සේ මගේ নমස්කාරයට උදව් කළ මැනව කියලා. හැලෙලූයා. අද කී දෙනෙක් විශ්වාස කරනවද ඔබ අදහාගත්ත නිසා, ඔබ ජේසුව අදහාගත්ත නිසා, ඔබ ගැලවුම්කාරය අදහාගත්ත නිසා, දේව පුත්‍රය අදහාගත්ත නිසා ඔබට ශුද්ධ වූ ආත්මයන් වහන්සේ ජීවනදායක ගංගාවක් වගේ දී තිබෙනවා. පාස්ටර් ඇයි ඉතින් එහෙනම් මගේ මුඛයේ තුලින් මේ ජීවනදායක ගංගාව එන්නේ නැත්තේ? එන්නේ නැත්තේ ඒකට හේතුව ඔබ කාලය ගෙවන්නේ නැති නිසා දෙවියන් වහන්සේ හා සමග. ඔබ බයිබලය කියවන්නේ නැති නිසා දෙවියන් වහන්සේ හා සමග. ඔබ යාඥාව තුල පවතින්නේ නැති නිසා. ඔබගේ කාලය වැඩියෙන් ගත කරන්නේ ඔබ ලෝකේ නිසා. ඔබ කාලය වැඩියෙන් ශුද්ධාත්මයන් වහන්සේ සමග දේව වචනය සමග ගත කරනකොට ඔබගේ ආත්මයන්න් ඒ විදිහට ජීවනදායක ගංගාවක් වගේ ගලා එන්නට යනවා. හැලෙලූයා අපි දැන් ගායනා කරමු. ජේසුතුමා. ජේසුතුමා. ජීවේදා. ශුද්ධාත්ම බලය
කරන්න හැම කෙනෙක්ම බලවත් ජලයේ කුතුහලලා යන ගංගාවක් කරන්ද මා යේසුනි ඔබගේ ආත්මෙන් පුරවලා බලවත් ජලයෙන් කුතුහලලා යන ගංගාවක් කරන්ද මා जीवन दायक नदी गलाई मागेरे जीवन दायक नदी जीवनदायक नदी गाय माँ के लिए अजहन्ना तुली जीवनदायक नदी गाय जीवनदायक जीवनदायक नदी गलाई जीवनदायक नदी गलाई हालेलुया हालेलुया रोम पास्वेनी परिच्छेदे पास्वेनी वगंतिये केनवा उन महासिके शुद्ध आत्मे वगुरुवाति बेनवा केला प्रजीवित तुला අත්ස්වන්න දෙවියන් වහන්සේ විශ්වාස කරන්න දේව වචනේ විශ්වාස කරන්න පොරොන්දුව මිනිසා ජීවත් වෙන්නට යන්නේ මේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් පිට වෙච්ච වචනේ හාලෙලූයා මේ වචනයෙන් තමයි ඔබට ශක්තිය දෙන්නට යන්නේ අද කිව්වේ ස්වාමින් වහන්සේ කවුද ස්වාමින් වහන්සේ ගැන බලයින් කවුද ස්වාමින් වහන්සේ ගැන බලයින් ස්වාමින් වහන්සේ ගැන බලයින් ඉන්න කෙනා දෙවියන් වහන්සේගේ වචනයට තමයි ආස කරන්නේ හාලෙලූයා දෙවියන් වහන්සේට තමයි ආස කරන්නේ උන්වහන්සේගේ වචනයට තමයි ආස කරන්නේ ग्रहण බලවත් ක්‍රියා සමදාම මා දකින්වා දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා සමදාම මට පේනවා දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සමදාම Maru
शरीरे मेन याज्ञा कर
උපගේ වචනය නිර්භීත කමින් කතා කරන්න. අරගොල්ල කිව්ව මොනවාද කතා කරලා කස්ත කට අරින්න එපා කිව්වා. පල්ලිය යාඥ කරේ මොනවටද? ඔබගේ වචනය නිර්භීත කමින් කතා කරන්න. ඔබගේ ශුද්ධ සේවකයා වූ ජේසුස්වහන්සේගේ නාමය කරන කොටගෙන හාස්කම් කරන්ටයි පුදුම කරන්ටයි දාසයන්ට වරම් දුන වෙනව කියලා. සබාව ඔබ ආදී යාඥාව කරනවා නම් මේ දේව සේවකයන් තුලින් හාස්කම් සිදුවෙන්ට කියලා පුදුම සිදුවෙන්ට කියලා දෙවියන් වහන්සේ අද ඒ වචනය සනාථ කරන්ට යන ඔබගේ ජීවිතවල. හැලෙලූයා. හැලෙලූයා. ක්‍රියා 5 12 දාන්න. ක්‍රියා 5 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය දාන්න. අපොස්තුලවරු එයාගේ ක්‍රියා නිසා බයිබලයේ කියන තවද ප්‍රේරිතයන්ගේ අත්වලින් බොහෝ හාස්කම්ද පුදුමද සනගතරේ කරන ලද්දේය. අද ඔබ ආශා කරනවාද දෙවියන් වහන්සේ පුදුම කරයි කියලා ඔබගේ ජීවිතේ. අද ඔබ විශ්වාස කරනවාද දෙවියන් වහන්සේ හාස්කම් වලින් සනාථ කරයි කියලා. හැලෙලූයා. හෙබ්‍රෙව් දෙවන පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය දාන්න. හෙබ්‍රෙව් දෙවන පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය. මම මේ මොනවද කරන්නේ? ඔබගේ ඇදහිල්ල වැඩි කරනවා. මම ඔබගේ ඇදහිල්ල වැඩි කරනවා. එදා පළමු ස්වභාවයේ හාස්කම් තිබ්බනම් පුදුම තිබ්බනම් අද මෙතනක් තියෙන්න යනවා. මෙතන ඊට වඩා තියෙන්න යනවා. ඒකට හේතුව ශුද්ධාත්මයන් වහන්සේ නිසා. මෙතන ඊට වඩා තියෙන්න යනවා ජේසුස් වහන්සේගේ නිර්මල ලේ නිසා. හැලෙලූයා. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේත් ලක්ෂණ වලින්ද පුදුම වලින්ද අනේකාකාර ආශ්චර්ය වලින්ද ස්වකීය කැමැත්ත ලෙස ශුද්ධාත්මන් වහන්සේගේ දීමනාවලින් සාක්ෂි දුන්සේක කියා. හැලෙලූයා. මගේ දකුණු අත පැත්තේ දැන් මේ මොහොතේ ඔබගේ නහය බ්ලොක් වෙලා වගේ තිබ්බා. ඔබගේ නහය බ්ලොක් වෙලා වගේ තිබ්බා ඔබගේ හේම්රිස්සාව නිසා. දැන් නිදහස් වුණා ඔබ. ඔබ ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ දැන් නිදහස් වුණා. හැලෙලූයා. දැන් නිදහස් වුණා. ඔබගේ බෙල්ලේ අමාරුව, ඔබගේ බෙල්ලේ අමාරුව, ඔබගේ වම් පැත්තේ බෙල්ලේ ඔබට එහාට මෙහාට කරන්න බැරි කමක් තිබ්බා. දැන් ඔබ බලන්න ස්වාමින් වහන්සේ ඔබව ස්පර්ශ කරහමාරයි. පුදුම දකින්ට යනවා ඔබ. හැලෙලූයා. පුදුම දකින්ට යනවා. දෙවියන් වහන්සේගේ ස්පර්ශය නැත්නම් උන්වහන්සේගේ හස්තය උන්වහන්සේ දැන් දිගු කරනවා. ඇස්වාගන්න. ඇස්වාගන්න. දෙවියන් වහන්සේ හස්තය දිගු කරනවා. ඒක තමයි යාඥා කරේ අය. ස්වාමිනී ඔබගේ හස්තය දිගු කර පුදුම සහ සලකුණු වලින් සනාථ කළ මැනව කියා. හැලෙලූයා. කකුල් වල තියෙන ඒ නහර කැක්කුම් ඉවත් වෙන්න යනවා දැන්. කකුල් වල නහර වල තියෙන කැක්කුම් දැන් ඉවත් වෙන්න යනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. සුව කරන තනන් වහන්සේ මෙතනයි. හැලෙලූයා. සුව කරන තනන් වහන්සේ මෙතනයි. ඔබට මාස 3ක් වෙනවා දැන්. ඔබට දැන් මාස 3ක් වෙනවා ඔබට ඒ හිස රදය. තාම ඔබගේ හිස රදය ඔබගෙන් අයින් වුණේ නැහැ. දැන් ඔබ නිදහස්. දැන් ඔබ නිදහස්. මේ දැන් ශුද්ධාත්මයන් වහන්සේ කියනවා ඔබ දැන් නිදහස්. මාස 3යි ඔබට මාස 3ක් කාලයක් දිගටම ඔබට හිස රදය තියෙනවා. ඔබට මොන බෙහෙත ගත්තත් හරි ගියේ නැහැ. අද ස්වාමින් වහන්සේ ඔබව නිදහස් කරනවා. පුදුම සහ ලකුණ ඔබ දකින්නට යනවා. ආශ්චර්ය ක්‍රියා ඔබ දකින්නට යනවා. පුදුම ඔබ දකින්නට යනවා. ඔබගේ වැලමිට දැන් මේ මොහොතේ සුව වෙනවා. බලමිටේ වේදනාව දැන් සුව වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. හැලෙලූයා. හැලෙලූයා. ඒ ඔබට හුස්ම ගන්න බැරි නැත්නම් හුස්ම ගන්න අමාරුකමක් තියෙන ඔබගේ පෙනහළුවල දැන් ස්වාමින් වහන්සේ ඔබව නිදහස් කරනවා. හැලෙලූයා. ඒ හතිය වගේ තියෙන එක දැන් ඉවත් වෙනවා. ඒ හතිය පපුවේ හතිය දැන් ඉවත් වෙනවා. පපුවේ මහන්සිය දැන් ඉවත් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. මා සමග ගායනා කරන්න ඉයලා ආසේ. ස්වර්ග රාජ්‍යයේ වගේම අද මහ පොළවේ පුදුම සෙන්ට යනවා. හැලෙලූයා. ඉහළ අහසේ පොළෝ තලයේ පුදුම දේ දෙවිඳුන් කරයි. ඉහළ අහසේ පොළෝ තලයේ පුදුම දේ දෙවිඳුන් කරයි. තුමනි ඔබමයි රජු රෝගයේ දිමාකුරු. අද විශ්වාස කරන්න සුවය. විශ්වාස කරන්න දිව්‍යමය සුවය. නැතින් මහා වටකෙරු. පිය තුමනි
යේසුනි කිව්සනින් මගේ බිය සැක දුර වෙනවා යේසුනි කිව්සනින් මගේ බිය සැක දුර වෙනවා හලෙලූයා 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 බඩේ අමාරුකම් හැම එකක්ම දැන් මේ මොහොතේ ඉවත් වෙනවා බඩේ අමාරුකම් හැම එකක්ම ඉවත් වෙනවා ගෑස්ට්‍රික් අමාරුව දැන් ඉවත් වෙනවා බඩ පිපිලා වගේ තියෙන එක දැන් ඉවත් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ඉවත් වෙන්න යනවා හලෙලූයා එදා ක්‍රියාපතේ එයා ඇහුවා කොහොමද මේ මිනිස්සයා සුව වුණේ කොහොමද මේ මිනිස්සයා ඇවිදින්නේ පේතෘස් කිව්වා මේ මිනිස්සයා ඇවිදින්නේ ජේසුස් වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙනයි කියලා අද ඔබ නාමයේ විශ්වාස කරොත් අද ජේසුගේ නාමයේ විශ්වාස කරොත් ඔබ ඇවිදින්නට යනවා කොරුන් ඇවිදින්නට යනවා අන්ධයෝ දකින්නට යනවා ඇහෙන්නේ නැති අයට ඇහෙන්න යනවා පේන්නේ නැති අයට පේන්න යනවා දුර්වලකම් ඉවත් වෙන්න යනවා ඔබ සවිමත් වෙන්න යනවා ඔබව ශක්තිමත් කරන්න යනවා ඔබ සුව වෙනවා ලෙඩ රෝගේ ඉවත් වෙනවා ඔබ නිදහස් වෙනවා ජේසුස් වහන්සේ ක්‍රියා කරනවාද මේ ස්ථානයේ හලෙලූයා හලෙලූයා ගැස්ට්‍රික් කමාරුව මේ මොහොතේ ඉවත් වෙනවා හලෙලූයා මේ මොහොතේ ඔබගේ බඩ පිපෙන ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා දැන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා දැන් හලෙලූයා ශුද්ධාත්මයන් වහන්සේ මගින් ශුද්ධාත්මයන් වහන්සේ මගින් යම් යම් ලෙඩ රෝග අද කපා කරා මේ ස්ථානයේ ඒ ඔබනම් කරුණා කරලා ඉදිරියට එන්න මගේ පාසල ඔබට යාඥා කරයි අපි ගායනා කරනකම් අපි ගායනා කරනකම් ඒ ශුද්ධාත්මයන් වහන්සේගෙන් කියවෙච්ච ඒ ලෙඩ රෝග ඔබ එන්න අද මේ ස්ථානෙට පුඩා යාඥාව කරගන්න එයයි ඔබට අත තියා යාඥා කරන්නට යනවා පුදුම සහ ලකුණු ඔබ දකින්නට යනවා යේසුනි කිව්සනින් මගේ බිය සැක දුර වෙනවා පාසල යාඥා කරා අත තියලා අරින්නකලා යේසුනි කිව්සනි මගේ බිය සැක දුර වෙනවා කඳුලින් පව්බරි යේසුනි මා මුදවනවා යේසුනි කිව්සනි මගේ බිය සැක දුර වෙනවා කඳුලින් පව්බරි යේසුනි මා හැමතිස්සෙම වාගේ හැම දවසෙම වාගේ ඔබ හීනෙන් බය වෙනවා ඔබ හැමදාම වාගේ නිදා ගන්න හැම මොහොතකම වාගේ ඔබ හීනෙන් බය වෙනවා ඔබට නිින්ද යන්න ඕන මෙන්න තියද්දී ඔබ එකපාරටම ගැස්සිලා හැරෙනවා අද ඔබව නිදහස් කරන්න යනවා දෙවියන් වහන්සේ මාගාවටෙන් ඒ කෙනා මාගාවටෙන් ඇවිල්ලා ඔබ මට පෙන්නුම් කරන්න ඒ ඔබ කියලා මම ඔබට අත දෙලා යාඥා කරන්න යනවා දෙවියන් වහන්සේ ඔබව නිදහස් කරන්න යන හැමදාම එන්න පඩකින්න ඔයාටත් මං යාඥා කරන්න නමුත් මෙයාට යාඥා කරන්න ඕන මට බය වෙන්න එපා දෙවියන් වහන්සේව නිදහස් කරනවා එක දෙයක් මතක තියාගන්න දෙවියන් වහන්සේ වට සමාව දෙනවා හැම දෙයකටම
යේසුස් වහන්සේගේ නිර්මල ලේබලින් වලට හැම දෙයකින්ම සමාව තියෙනවා. ඔබ නිදහස් වෙන්නේ කවුරු නිසාද? ඔබ වෙනුවෙන් යේසුස් වහන්සේ කුරුසයට ගිය නිසා ඔබ නිදහස් වෙනවාද? යක්ෂයාට වාගේ ජීවිතේ මනසේ කිසි දෙයක් නැති වෙන්න යනවා. දැන් වා නිදහස්. දැන් වා නිදහස් යේසුස් වහන්සේගේ නාමයෙන්. යක්ෂයා මං ඔබට ආන කරනවා මේ ශරීරයට වද දීපු ආත්මය ඵලයන් මේ ශරීරයෙන් ඉවත් වෙලා ආයේ කවදාවත් මේ ශරීරයට නේන පිණිස ආයෙත් මේ ශරීරයට කවදාවත් නේන පිණිස ඉවත් වෙන ජේසුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් වහන්සේගේ නාමයෙන් මම මේ දරුවව නිදහස් කරනවා ආමෙන් යන්න යන්න ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ නිදහස් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ නිදහස් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ නිදහස් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ නිදහස්. මනස අල්ල ගන්න දෙන්න එපා කාටවත්. සමාදානෙන් තියාගන්න මනස. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ නිදහස්. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ නිදහස්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ නිදහස්. මම කතා කරේ මාස 3ක් මේ ප්‍රශ්න තියෙන කෙනාගෙන. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ නිදහස්. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ නිදහස්. බය දුකමේ ආත්මයක් නෙමෙයි දෙවියන් වහන්සේ දී තිබෙන්නේ. දෙවියන් වහන්සේ ඔබට දී තිබෙන්නේ ප්‍රේමයේ ආත්මයක්. දෙවියන් වහන්සේ ඔබව නිදහස් කරනවා. ඔබගේ මනස ආරක්ෂා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. මනස ආරක්ෂා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. සුවය ගලා එනවා යේසුගේ ලේවලින්. සුවය ගලා එනවා යේසුගේ ලේවලින්. හලෙලූයා. අද හොඳ දවසක් පුදුමලකින්ට අද හොඳ දවසක් හලෙලූයා අද හාස්කම් දකින්ට පුදුමසා හාස්කම් වලින් දෙවියන් වහන්සේ අද උන්වහන්සේගේ වචනය සනාථ කරන්නට යනවා හලෙලූයා හලෙලූයා සුවය ගලා එනවා යේසුගේ ලේවලින් පොඩක් සොෆ්ට් කරන්න के लिए माता कर लगाना कर दी मगन दिनवा समिंद के ले वलिन सुवय गाना Dinner, dinner, dinner.
मित्र तमय निधे क्रियाकर आत्मे नमस्कार करमी नमस्कार कर දෙවියන් වහන්සේට ගෞරව දෙන්න පුළුවන් තරම් මේ මේක දේව අභිමුඛේ ජේසුස් වහන්සේගේ නාමයෙන් රැස් වෙන කල උන්වහන්සේ කිව්වා ඒ ස්ථානයේ උන්වහන්සේ බලවත්ව ඉන්නට යනවා ආත්මයන්න් වහන්සේගේ බලයෙන් උන්වහන්සේ ඉන්නට යනවා ස්වභාවයේ යම් කෙනෙක් උන්වහන්සේ කිව්වා බඳිනවද ඒක මහා පොළවේ ඒක ස්වර්ග රාජ්‍යයේ බඳිනු ලබනවා කියලා පුදුම සම්බන්ධතාවයක් තියන්නේ ජේසුස් වහන්සේගේ නාමයේ කරණ කොටගෙන ආමෙන් හලෙලූයා අපි ඔබ හැම කෙනෙක්ම කිංග්ස් රිවයිවල් ජාත්‍යන්තර සභාවෙන් ආදරයෙන් පිළිගන්නවා ඔබ මේ සභාවට ආපු නිසා අපි ඔබට ස්තුති කරනවා අපි දැන් දේව වචනයට ඇහුම්කන් දෙන්නට යනවා අපි දෙවියන් වහන්සේගේ පණිවිඩයට ඇහුම්කන් දෙන්නට යනවා හලෙලූයා සභාවේ හොඳම කොටස දේව වචනයට ඇහුම්කන් දීමයි ආමෙන් කියන්න සභාවේ කාලේ හොඳම කොටස දේව වචනයට අහුම්කන් දීමයි. ඒ කියන්නේ දේව පණිවිඩයට අහුම්කන් දීමයි. මම පණිවිඩකාරයා පමණයි. මම පණිවිඩකාරයා පමණයි. නමුත් පණිවිඩය දෙවියන් වහන්සේගෙන්. දෙවියන් වහන්සේගේ පණිවිඩය. ඒ නිසා ඔබට දෙන්න පුළුවන් ලොකුම ගෞරවය ඒ දේව වචනයට දීලා දැන් ඔබ අහුම්කන් දෙන්න. දෙවියන් වහන්සේ මේ ඉදිරි විනාඩි 15 20 තුළ ඔබට දෙවියන් වහන්සේ කතා කරන්නට යනවා. උන්වහන්සේ කතා කරලා ඔබගේ ජීවිතය වෙනස් කරන්නට යනවා. අපි කතා කර කර හිටියේ ශ්‍රේණියක් නැත්නම් අපි ඉගෙන ගැනීමක් කරගෙන හිටියා මාක් 11 වෙනි පරිච්ඡේදයේ 23 24 25 තුලින් ඇදහිල්ල ගැන අපි යම් ඉගෙනීමක් අපි කරගෙන ගියා. දෙවියන් වහන්සේ අපට කියා දුන්නා ඒ පළවෙනි පාඩම හැටියට දෙවියන් වහන්සේ අපි හැම කෙනෙකුටම ඇදහිල්ලක් දී තිබෙනවා කියලා. ඒ රෝම 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය අපට කියා දීලා කිව්වා හැම කෙනෙකුටම ඇදහිල්ලක් තියෙනවා. ඒ නිසා තමයි ඔබ ගැළවීම ලැබුවේ. ඔබට ඇදහිල්ල දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. හැම කෙනෙක්ම කියන්න දෙවියන් වහන්සේ කියලා. දෙවියන් වහන්සේ තමයි ඔබට ඒ ඇදහිල්ල දුන්නේ. ඊට පස්සේ අපි කිව්වා අපට දෙවියන් වහන්සේ කියා දුන්නා දෙවනි කාරණාව ඒ දී තිබුණ ඇදහිල්ල ඔබ නිකන් තියාගන්න එපා. ඒක ඔබ වර්ධනය කරන්නට ඕන කියලා. ඒක ඔබ වර්ධනය කරන්නට ඕන, ඒකට වතුර දාන්න ඕන. නමුත් දෙවියන් වහන්සේ තමයි වර්ධනය කරන්නට යන්නේ කියලා උන්වහන්සේ කියා දුන්නා. ඊට පස්සේ තුන්වෙනි එක කිව්වා අපි මනසෙන් නෙමෙයි අදහන්නේ, අපි අදහන්නේ සිතින් කියලා. ඇතුළාන්තයෙන් කියලා. ඇතුළාන්තයෙන් විශ්වාස කරලා මුඛයෙන් ප්‍රකාශ කරන කෙනාට තමයි ඒ හාස්කම ලැබෙන්න යන්නේ කියලා අපි ඉගෙන ගත්තා. අපි දැන් කතා කරේ ඒ කඳු පහ කරන ඇදහිල්ලක් ගැනයි. අපි බැලුවේ කොහොමද මේ කඳු පහ කරන ඇදහිල්ල මම ඇති කරගන්නේ කියලා. එතකොට හතරවෙනි කාරණාව හැටියට දෙවියන් වහන්සේ අපට කියා දුන්නා සමහර වෙලාවට ඔබගේ ප්‍රශ්නය ඒ ඇදහිල්ල ඔබට හාස්කම ලැබෙන්නේ නැත්තේ ඔබ මනුස්සයාට සමාව නොදී තිබෙන නිසා. සමහර වෙලාවට ඔබගේ තිත්තකම් තියෙන නිසා තාම ඔබගේ ස්වාමි පුරුෂයාට ඔබ තිත්තකම් තියෙන නිසා ඔබ වත්තරපු ඒ ස්වාමි පුරුෂයාට ඔබ තාම තිත්තකම් පවත්වන නිසා ඔබ වත්තරලා ගිය භාර්යාව ගැන තියෙන තිත්තකම සමහර වෙලාවට ඔබට මේ ඇදහිල්ලට බාධාවක් වෙනවා ඇති. ඔබ සමහර වෙලාවට ඔබට වැරදි කරපු කෙනා ගැන ඔබ තාම තිත්තකමක් තියාගෙන ඉන්න නිසා නැත්නම් සමාව නොදී ඉන්න නිසා ඒ සමාව නොදීම තමයි පාපය. සමාව නොදීම තමයි බාධාව. ඒ නිසා දෙවියන් වහන්සේ අපට කියා දුන්නා සමාව දෙන්නට ඕන කියලා. ඔබට සමාව දෙන්නට පුළුවන්. දෙවියන් වහන්සේ ඔබට සමාව දෙන්න බලය දී තිබෙනවා. ඒ නිසා ඔබ සමාව දෙන්න ඕන බව අපි හතරවෙනි කාරණාව හැටියට ඉගෙන ගත්තා. ඊට පස්සේ අපිට ස්වාමින් වහන්සේ කියා දුන්නා ඒ ස්ථානෙන්ම අපි අදහනවා විතරක් නෙමෙයි, සිතින් අදහනවා විතරක් නෙමෙයි, සිතේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ, අපි මුඛයෙන් ප්‍රකාශ කරන්න ඕන කියලා. එතකොට අදත් අපි කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේ කියා දෙන්නට යන්නේ මේ ප්‍රකාශ කිරීම තුළ අද ස්වාමීන් වහන්සේ නැවත ඔබට ඔබ ගොඩ නගන්නට යනවා. මේ මාතෘකාව තුළ මේ පස්වෙනි මාතෘකාව නැමැති ඇදහිල්ල ප්‍රකාශ කරන්න ඕන කියන මාතෘකාව යටතේ දෙවියන් වහන්සේ අද තව තවත් ඔබට උගන්වන්නට යනවා. මා සමග පෙරලන්න ලූක් 18 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියට.
లూక్ 10 అటవేని పరిచయదే అటవేని వగంతియేది యేసుస్ క్రీస్తుస్ వహన్సే అహన గోలయంగెన్ ప్రశ్నయక్ ఎసేవి నము దేవని కోటస అటే దేవని కోటస లూక్ 10 అటవేని పరిచయదే అటవేని వగంతియే దేవని కోటస ఎసేవి నము మనుష్య పుత్రయా ఎన కల్హి పొలవే అదహిల్ల సంభవేదై కీసేక అదహిల్ల యేసుస్ వహన్సే నవత ఎనవా అద కీ దినక విశ్వాస కరనొద యేసుస్ వహన్సే నవత ఎన్నట యానవా కియలా ఉన్వహన్సే నవత ఎన్నట యాన్నే ఉన్వహన్సేగే స్వభావ గెనియాంటాయి ఉన్వహన్సేగే ఏ మనాలియ గెనియాన్నటాయి స్వభావ నమతి మనాలియవ గెనియాన్నటాయి సదాకాల జీవితయ ఏ స్వభావట దెన్నటాయి ఉన్వహన్సే పామినెన్నే మనుష్య పుత్రయ ఎనకొట పొలవే అదహిల్ల తీయిద కియలా యేసుస్ వహన్సే అహనవా ජේසුස්වහන්සේ අහනවා පොළවේ ඇදහිල්ල තියෙයිද මොන මොන ඇදහිල්ල ගැනද මේ කතා කරන්නේ මේ කතා කරන ඇදහිල්ල තමයි අද මම විග්‍රහ කරන්න යන්නේ මෙන්න මේ ඇදහිල්ල ගැන තමයි අද විග්‍රහ කරන්න යන්නේ දැන් බලන්න ඔබ කියයි සමහර වෙලාවට පස්ස මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේව දුක්කය කියයි මට ඔබ විශ්වාස කරනවාද කියලා මං ඇහුවොත් එහෙම ඔබගෙන් ඔබ විශ්වාස කරනවාද දෙවියන් වහන්සේව ඕපාස් ඉතින් මං පල්ලිය ආ විශ්වාස කරන නිසානේ විශ්වාස කරනවා මම විශ්වාස කරනවා බයිබලයේ කියනවා යාකොබ් දෙවනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියේ ඇත්ත එකම දෙවියන් වහන්සේ බව නුඹ විශ්වාස කරන්නෙහිය නුඹ විතරක් නෙමෙයි යක්ෂයත් විශ්වාස කරනවා යක්ෂයත් විශ්වාස කරලා යක්ෂයා වෙවුලනවා නුඹ කරන එක හොඳයි නුඹ විශ්වාස කරන එක හොඳයි එකම දෙවි කෙනා ඉන්නේ කියලා කී දෙනෙක් මම අද කියනවාද එකම දෙවි කෙනා ඉන්නේ කියලා හලෙලූයා උන්වහන්සේගේ පුත්‍ර ජේසුස් වහන්සේ තමයි ස්වර්ගය පැහැර මෙලොවට ආවේ ඔබ විශ්වාස කරන එක හොඳයි ඔබට විශ්වාසය තියෙන එක හොඳයි යක්ෂයා විශ්වාස කරනවා හැබැයි යක්ෂයා වෙවුලනවා යක්ෂයා වෙවුලනවා දෙවියන් වහන්සේගේ ඒ සත්‍යතාවය දැක්කහම අද දෙවියන් වහන්සේ අපට කියන්නේ ඔව් ඔබත් විශ්වාස කරන්න ඕන ඔබ විශ්වාස කරනවා විතරක් නෙමෙයි ඔබ දෙවියන් වහන්සේගේ වචනය තුළ පවතින ඕන නැත්නම් ඔබ වචනය අදාළ කරගන්න ඕන නැත්නම් ඔබ වචනය ප්‍රකාශ කරන්න ඕන ඔබ ක්‍රියාවට නගන්න ඕනේ මේ වචනය ක්‍රියාවට ලක් කරගන්න ඕන නැත්නම් ඔබ ඔබ හිත ඇතුලෙන් විශ්වාස කරාට මදි ඇදහිල්ලේ ක්‍රියාවක් කරන්න ඕන දැන් ජේසුස් වහන්සේ කිව්වා මං එනකොට ඇදහිල්ලක් තියෙයිද මේ පොළවේ මොන වගේ ඇදහිල්ලක්ද මෙන්න අහගන්න මූල ධර්මය පළවෙනි එක තමයි ඔබ දෙවියන් වහන්සේ තුල විශ්වාස කරන්න ඕන හොඳයි ඔගේ ඔබගේ ක්‍රමය හොඳයි ඔබගේ ඇදහිල්ල හොඳයි ඔබගේ විශ්වාසය හොඳයි ඔබ දෙවියන් වහන්සේව අදහනවා දැන් දෙවෙනි එක දේව වචනය මත ඔබ ක්‍රියා කරන්න ඕන ආමෙන් කියන්න අද ඒකයි ඔබ ඉගෙන ගන්න. දේව වචනය මත ඔබ ක්‍රියා කරන්නට ඕන. දේව වචනය වුණාද ඔබට කියලා තියෙන්නේ ඔබ ඒ අනුව ක්‍රියා කරන්නට ඕන. ඒක තමයි දෙවෙනි එක නැත්නම් ඒක තමයි අපි අද විග්‍රහ කරන්නට යන්නේ. ඒ නිසා පෙරළන්න මා සමග පළවෙනි යොහාන් සුද්ධ වූ පළවෙනි යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියට. දැන් මේක සුද්ධ වූ යොහාන් විසින් ලියන ලද ලිපියක්. මේ ලිපියේදී ඒ ස්වභාවට සුද්ධ යොහාන් ලියලා කියනවා උන්වහන්සේගේ ආඥා බර නැත හොඳට අහගන්න මක් නිසාද දෙවියන් වහන්සේගෙන් උපන් යමක් ඇද්ද අද කී දෙනෙක් විශ්වාස කරනවද ඔබ දෙවියන් වහන්සේගෙන් ඉපද තිබෙනවා කියලා ආ ඔබට මතකයිනේ යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය අපි කියුවා අපි දෙවියන් වහන්සේගේ දරුවෝය කියලා ආ අපි ගායනා කරා අපි ගායනාත් කරා මතකද අපි සවුඳ පවා ගායනා කරා කිව්වා මම ජේසුස්ගේ දරුවෙක් මම කොහොමද ජේසුස්ගේ දරුවෙක් උනේ මම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මගේ ගැලවුම්කාරය හැටියට විශ්වාස කරපුවාම මම දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණා මට දෙවියන් වහන්සේගේ බලය ආයිති වුණා මට දැන් දේව ඒ ස්වභාවය මට දැන් තියෙනවා ඒතර මම දෙවියන් වහන්සේගෙන් ඉපද තිබෙනවා බයිබලයේ කියනවා මම ඉපදුනේ දෙවියන් වහන්සේගෙන් මම ඉස්සෙල්ලා මගේ අම්මා තාත්තගෙන් ඉපදුනා නමුත් දැන් මම දෙවියන් වහන්සේගෙන් උපද තිබෙනවා ආමෙන් කියන්න එතකොට ඔබ දේව දරුවෙක් වෙලා තියෙනවා ළඟ ඉන්න කෙනාට කියන්න දැන් ඔබ දේව දරුවෙක් කියලා අතාලලා කියන්න දැන් ඔබ දේව දරුවෙක් කියලා දැන් ඔබ දේව දරුවෙක් නමුත් දැන් අහගන්න මේ දේව දරුවෙක් වුණාට පස්සේ මේ දෙවියන් වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එයා ලෝකෙන් ජයගන්නේය ආමෙන් ඔබට ඇහුණා එහෙම කෙනා නැත්නම් දෙවියන් වහන්සේගෙන් ඉපද ඉන්න කෙනා ලෝකෙන් ජයග්‍රහණය කර ඇත්තේය නැත්නම් ජය ගන්නේය ඊළඟ වචනේ බලන්න ලෝකෙන් ජයගෙන තිබෙන්නේ
මොකද්ද? ආයි කියන්න ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ හලෙලූයා ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ ආයි කියන්න ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ල තමයි ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ මෙන්න ඇදහිල්ල මේ විශ්වාසය දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය මේ ඇදහිල්ල මොන ඇදහිල්ලද උන්වහන්සේගේ වචනය මත ඇදහිල්ල තියෙන කෙනා උන්වහන්සේගේ වචනය මත ඇදහිල්ල තියෙන කෙනා උන්වහන්සේගේ වචනය මත දේව වචනය මත ක්‍රියා කරන කෙනා අන්න එයා තමයි මේ ලෝකයෙන් ජයග්‍රහණය කර තිබෙන්නේ අන්න ජේසුස් වහන්සේ කිව්වා මේ වගේ මෙහෙම එනකොට මම එනකොට මට මේ ඇදහිල්ල දකින්න පුළුවන් වෙනවද මේක තමයි ජේසුස් වහන්සේ කිව්වේ උන්වහන්සේ කියපු කතාවේ තේරුම මේකයි මම එනකොට මේ ලෝකයට මට දකින්න පුළුවන් වෙනවද මිනිස්සු ඒ අය ඇදහිල්ලෙන් ජයග්‍රහණය කරලා තියෙනවා හලෙලූයා ඒ අයට මුකුත් නැහැ ඒ අයට කවුරුත් නැහැ කිසි පිහිටක් නැහැ හැබැයි ඒ අයට මා කෙරෙහි ඇදහිල්ල තියෙනවා මා කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන ඒ අය මේ ලෝකයෙන් ජයග්‍රහණය කරන්න යනවා ඒ අයට ප්‍රශ්න තියෙන්න යනවා ඒ අයට පීඩා තියෙන්න යනවා ඒ අයට ලෙඩ රෝග තියෙන්න යනවා හැබැයි ඒ අය මේ හැම එකකින්ම ලෝකයෙන් ජයග්‍රහණය කරන්න යනවා ඒ අයට පරීක්ෂා තියෙන්න යනවා නමුත් ඒ අය ජයග්‍රහණය කරන්න යනවා ඒ අයට කඳුළු තියෙන්න යනවා නමුත් කඳුළු දෙවියන් වහන්සේ පිසදමන්ට යනවා ඇයි මේ අය මොනවද කරන්නේ මේ අය එකක් තමයි දෙවියන් වහන්සේව විශ්වාස කරනවා අනිත් එක තමයි දෙවියන් වහන්සේගේ පොරොන්දු මත ක්‍රියා කරනවා පොරොන්දු මත ක්‍රියා කරනවා ළඟින් ඉන්න කෙනාට කියන්න පොරොන්දු මත ක්‍රියා කරනවා කියලා හලෙලූයා මෙන්න මේ වගේ ඇදහිල්ලක් තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේ නැවත පැමිණෙනකොට අහගන්න එපිසපොතර තෙරලන් 6 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය මේ එපිසපොතේ 6 වෙනි පරිච්ඡේදයේ අපිට කතා කරනවා දෙවියන් වහන්සේ යුද ආයුධ ගැන ක්‍රිස්තියානි කාරයාගේ යුද ආයුධ ගැන නැත්නම් අපි පැලඳ ගන්නට ඕන කියලා උදාහරණයක් හැටියට ඒ රෝම සොල්දාදුවෙක්ගේ ඇඳුම් කට්ටලය වගේම ඇඳුම් කට්ටලයක් දෙවියන් වහන්සේ කියා දීලා උන්වහන්සේ කියනවා පලියක් තියෙනවා බෙල්ට් එකක් තියෙනවා ඒ වගේම කඩුවක් තියෙනවා මේ හැමදේම කියා දීලා මේ අතර 16 වෙනි වගන්තියේ කියනවා ඒ සියල්ල හැර ඇදහිල්ල නැමැති පලිහ හැම කෙනෙක්ම කියන්නේ පලිහ කියලා එතකොට දැන් යුද් මේ බැට් ඒ බටයාගේ යුද්ධ බටයාගේ අතේ පලිහක් තියෙනවා ඒ පලිහ තියෙන්නේ මොනවටද කඩුවෙන් අයින්කොට පලිය විශ්වරහට දාන්නයි පලිය ඉස්සරහට ඒ සියල්ල අර ඇදහිල්ල නැමැති පලිය අරගනින්නලා දැන් අපිට දෙවියන් වහන්සේ කියනවා මේ පලිය ඇදහිල්ල වගේ ඔබට තියෙන ඇදහිල්ල ඔබ අර ජයග්‍රහණය කරන්න යන ඇදහිල්ල පලියක් වගේ ඔබට එරෙහිව එන හැම බයිබලයේ කියනවා එයින් නපුරාගේ සියලු ගිනි හැල්ල නිවන්නට නුඹලාට පුළුවන් වන්නේ කියලා හලෙලූයා නපුරා එවනකොට ඒ හෙල්ල නිකන් නෙමෙයි එන්නේ ගින්දරත් එක්ක නපුරා ඒ හෙල්ල එවනකොට හෙල්ල එවන්නේ ගින්දරත් එක්ක දැන් බටයා මොනවද කරන්න යන්නේ බටයා හිටගෙන පලිය දාන්නට යනවා පලිය දාපුවම මොනවද වෙන්න යන්නේ ගිනි හෙල්ල පලියේ වැටිලා වැදිලා වැටෙන්නට යනවා ඔබට කිසි හානියක් වෙන්නේ නැහැ ඔබට කිසි හානියක් වෙන්නේ නැහැ දැන් දෙවියන් වහන්සේ මේ ක්‍රිස්තියානි කාරයට කියනවා ඔයාට තියෙනවා සැබෑව ඔයාට තියෙනවා ධර්මිෂ්ඨකම ඔයාට තියෙනවා ගැලවීම ඔයාට තියෙනවා කඩුව ඔයාට තියෙනවා දේව වචනය දැන් ඔයාට තියෙනවා හොඳ දෙයක් ඇදහිල්ල නැමැති පලිහක් තියෙනවා මේ පලිහෙන් ඔයා මොනවද කරන්න යන්නේ නපුරාගේ සියලුම ගිනිහෙල්ලවල් නිවන්නට ඔයාට පුළුවන් වෙනවා ගිනිහෙල්ලවල් එනවා ඒක පලිහේ වැදිලා වැටෙනවා ගිනිහෙල්ලවල් එනවා පලිහේ වැදිලා වැටෙනවා හැම කෙනෙක්ම කියන්න ගිනිහෙල්ලවල් එනවා පලිහේ වැදිලා වැටෙනවා ආය කියන්න ගිනිහෙල්ල එනවා පලිහේ වැදිලා වැටෙනවා ආය කියන්න ගිනිහෙල්ල එනවා පලිහේ වැදිලා වැටෙනවා ආමෙන් ඔබගේ ජීවිතේ ඔබට පලිහ නැමැති ඇදහිල්ල ඇති කරගත්තාම ඒ එන හැම ගිනිහෙල්ලකටම ඔබට පුළුවන් වෙනවා විරුද්ධව ඉන්නට ආමෙන් කියන්න ඒක නිසා ඉතා වැදගත් යුද ආයුධයක් වෙනවා ඒක. ඉතා වැදගත් යුද ආයුධයක් වෙනවා. ඔව් ඔබට කඩුව ඒකට වඩා වැදගත්. දේව වචනය ඒකට වඩා වැදගත්. නමුත් මේ පලිහත් ඉතාමත්ම වැදගත් යුද ආයුධයක් වෙනවා ඔබගේ ජීවිතේ. හලෙලූයා.
මොනවගේ ගිනිහෙල්ලද පස්සේ එන්නේ මම උදාහරණ ගෙනාවා ගිනිහෙල්ල මොනවගේ දේවල්ද මේ ගිනිහෙල්ල කියලා කියන්නේ ඔබගේ ජීවිතයට ආපු රෝගය සමහර වෙලාවට පිළිකාව වෙන්න ඇති සමහර වෙලාවට දියවැඩියාව වෙන්න ඇති සමහර වෙලාවට හදවතේ ආබාධයක් වෙන්න ඇති සමහර වෙලාවට ඒ ලොකු රෝගයක් වෙන්න ඇති දොස්තරලට හොඳ කරන්න බැරි රෝගයක් වෙන්න මේක එනවා දැන් ගිනිහෙල්ලක් හැටියට සමහර වෙලාවට ආර්ථික ප්‍රශ්න වෙන්න ඇති ඔබගේ ණය බර වෙන්න ඇති ඔබට ණය බරෙන් එළියට එන්න බෑ ඔබ ඒකේම වැටලා ඔබට කරදර වෙනවා ඔබට පීඩා එනවා ඔබට අඩුකම් එනවා ඔබට හිඟකම් එනවා ඔබට ණයකම් එනවා ඔබට ඉවස ගන්න බැරි තත්ත්වයකට ඔබ එනවා ඒ ඔබගේ ආර්ථික ප්‍රශ්නේ නිසා තුන්වෙනි එක ඔබගේ සම්බන්ධතා ස්වාමි පුරුෂයා එක්ක වෙන්න ඇති භාර්යාව එක්ක වෙන්න ඇති දරුවන් එක්ක වෙන්න ඇති සභාවේ වෙන්න ඇති කොයර් එකේ වෙන්න ඇති බස් එකේ වෙන්න ඇති ඇදහිලිවන්තයන් එක්ක වෙන්න ඇති ඕන කෙනෙක් එක්ක මේ සම්බන්ධතා අතරින් ඔබට ප්‍රශ්න පැන නැගලා තියෙනවා ඔබට ප්‍රශ්න මේ ඔක්කොම ඔබට එන්නේ gini hellawal හැටියටයි දෙවියන් වහන්සේ මොනවද ඔබටයි මටයි කියන්නේ මේ gini hellawal එනකොට ඇදහිල්ල ඉස්සරහට දාන්න ඇදහිල්ල ඉස්සරහට දාන්න මූල ධර්මය මොකද්ද දෙවියන් වහන්සේව විශ්වාස කරන්න දෙවනි එක මොකද්ද වචනය මත ක්‍රියා කරන්න ඔන්න අහගන්න දැන් අපි රෝගයට ගියොත් නැත්නම් රෝගයට ගියොත් අපි රෝගය ගැන තියෙන දේව වචනේ අපි හොයා ගන්නට ඕන රෝගය ගැන තියෙන දේව වචනේ අපි හොයා ගන්නට ඕන ඒ දේව වචනේ නැත්නම් පොරොන්දුව මම එක පොරොන්දුවක් විතරක් මෙතන අරන් තියෙනවා ගීතාවලි 107:20 කියන උන්වහන්සේගේ ස්වකීය වචනය ඒවා සුව කරා කියලා. වචනය ඒවා සුව කරා කියලා. එතකොට දැන් ඔබගේ මම දෙන උදාහරණය තමයි. ඔබට ලෙඩ රෝගිය තියෙනවා. සලකුණු තියෙනවා ඔබට ලෙඩ රෝගයක් තියෙනවා කියලා. නමුත් ඔබ විශ්වාස කරන්නට යන්නේ රෝගය නෙමෙයි, සංකේතය නෙමෙයි. ඔබ විශ්වාස කරන්නට යන්නේ දෙවියන් වහන්සේගේ වචනය. ඔබ මොනවද දාන්න යන්නේ ඉස්සරහට? ඔබගේ පළිය ඔබ ඉස්සරහට දාන්න යනවා. ඔබ වචනේ විශ්වාස කරලා පල්ලිය ඉස්සරහට දාලා මුඛයෙන් ප්‍රකාශ කරලා මොනවද ඔබ කියන්නේ යන්නේ? උන්වහන්සේ වචනේ ඒවා මට සුවය දුන්නා. ආමෙන් කියන්න. යසාය 53:4 උන්වහන්සේ කියනවා උන්වහන්සේ ලැබූ කසපහරින් මට සුවය තියෙනවා කියලා. ඒ නික්මාම පොතේ 15 පරිච්ඡේදයේ 26 කියනවා උන්වහන්සේ මට සුවය දෙන දෙවියන් වහන්සේ කියලා. උන්වහන්සේගේ නම ජෙහෝවා රාෆා කියලා. ගීතාවලි 103 තුන්වෙනි වගන්තිය කියනවා උන්වහන්සේ මගේ හැම රෝගයකටම උන්වහන්සේ මට සුවය දී හමාරයි කියලා. ආමෙන් කියන්න. නික්මයන් පොතේ 23:25 කියනවා උන්වහන්සේ මගේ ආහාරයටද මගේ වස්ත්‍රවලටද උන්වහන්සේ ආශිර්වාද කරන්නට යනවා මගේ කූඩාරමට කිසිම ලෙඩ රෝගයක් වසංගතයක් එන්නේ නැහැ කියලා. ආමෙන් කියන්න. දෙවියන් වහන්සේගේ වචනය නැමැති ඒ ඇදහිල්ලේ පලිහ ඔබ ඉස්සරහට දාන්න ඔබට ලෙඩ රෝගේ එනකොට ඔබේ ලෙඩ රෝගේ එනකොට ඔබ මේ මුඛය ප්‍රකාශය කරන්න ඕන. පාස්ටර් කියන්නේ බා පාස්ටර් මං දෙවියන් වහන්සේ විශ්වාස කරනවා නෙමෙයි. ඔබ මොනවද කියන්න ඕනේ නම් දෙවියන් වහන්සේගේ වචනයත් මට කියන්න ඇවිල්ලා. උන්වහන්සේ ලැබූ කසපාරින් මට සුවය තියෙනවා පාස්ටර්. උන්වහන්සේ ලැබූ තුවාල වලින් මට සුවය තියෙනවා පාස්ටර්. පළවෙනි පේතෘස් 2:24 කියන උන්වහන්සේ ලැබූ තුවාල වලින් මට සුවය තියෙනවා කියලා. මතේ 8:17 කියන පාස්ටර් උන්වහන්සේ ඒ මගේ හැම ඒ අයිතුකමක්ම තමයි උන්වහන්සේ උසුලා ගත්තේ කියලා. ඒ නිසා මට සුවය තියෙනවා. ගලාතී 3:13 කියන උන්වහන්සේ මගේ සාපේ ඉවත් කරා පාස්ටර්. ඒ නිසා මට පිළිකාව තියෙන්න බෑ. මට පිළිකාව තියෙන්න බෑ. මට ලෙඩ රෝගේ තියෙන්න බෑ පාස්ටර් කියලා ඔබට කියන්න පුළුවන් වෙන්න ඕන. එහෙම කරනකොට තමයි ගිනිහෙල්ල බිමට වැටෙන්න යන්නේ. එහෙම කරනකොට තමයි පලිහ ඔබ ඉස්සරහට දාන්නේ. එහෙම කරනකොට තමයි ඔබ ඇදහිල්ලෙන් ජයග්‍රහණය කරන්න යන්නේ. ආමෙන් කියන්න. හැලෙලූයා. අපි බලමු ආර්ථිකය ගැන. අපි බලමු සමාදානය ගැන. සමාදානය ගැන බැලුවොත් අපි යසායා 26:3 වගන්තිය කියනවා. ඔබ කෙරෙහි විශ්වාස කරන බැවින් ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක. අදත් උන්වහන්සේ අපට කියා දුන්නා විශ්වාස කරන කෙනා
මා කෙරෙහි විශ්වාස කරන කෙනා ස්වාමින් වහන්සේ කෙරෙහි බලා ඉන්න කෙනා ඔබ පරක්කු වෙන්න ඇති ඔබගේ හාස්කම පරක්කු ඇති ඔබගේ හාස්කම පරක්කු ඇති නමුත් දෙවියන් වහන්සේ කෙනා මා කෙරෙහි බලාගෙන ඉන්න මගේ පොරොන්දුව කෙරෙහි බලාගෙන ඉන්න මගේ පොරොන්දුව අල්ලගෙන ඉන්න මගේ පොරොන්දුව විශ්වාස කරන්ට ස්වාමින් වහන්සේ කෙරෙහි බලා ඉන්න අය තමයි මම යාව ශක්තිමත් කරන්ට යන්නේ කියලා උන්වහන්සේ කිව්වා ශාන්ත සමාදානයක් දෙනවා ශුද්ධ යොහන් 14:27 දාන්න ශුද්ධ යොහන් 14:27 ජේසුස් වහන්සේ කිව්වා මං යන්න යනවා හැබැයි මම ගියාට මගේ සමාදානය මම ඔබලා වෙත තියන්න යනවා නුඹලා වෙත සමාදානය තබා යමි මම ඔබට තියලා යන්නේ මගේ සමාදානය මම ඔයගල්ගාව තියලා යන්නේ මගේ සමාදානය නුඹලාට දෙමි අනිත්ක මා දෙන මේ සමාදානය ලෝකයා දෙනවා වගේ නෙමෙයි නුඹලාගේ සිත් නොකැළඹෙන්න බය වෙන්න එපා මගේ සමාදානය තියෙන නිසා ආමෙන් කියන්න හලෙලූයා කිසිම මනසකට තේරුම් ගන්න බැරි පිරිපි 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය පිලිප්පි 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය කිසිම මනසකට තේරුම් ගන්න බැරි කියන බයිබලයේ කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාගේ සිත්ද සිතුවිලිද ආරක්ෂා කරනවා ඇත අර බය වෙච්ච කෙනා ඔබට මතකයි නේද මම ඔබට අඬ ගැහුවා මතකයි නේද මම ඔබට අඬ ගැහුවා ඔබ බය වෙනවා කියලා හැමදාම දැන් මොනවද උනේ ඔබගේ සමාදානය ඔබගේ සිතුවිලි ඔබගේ ඒ ඒ සිත් ඒ වගේම සිතුවිලි දෙවියන් වහන්සේ ආරක්ෂා කරා දැන් ඔයාලට සමාදානය තියනවද දැන් ඔයාලට සමාදානය තියනවා සම්පූර්ණයෙන්ම නිදහස් ආමෙන් කියන්න හලෙලූයා සමාදානය අද අපිට දීලා උන්වහන්සේ අපිව නිදහස් කරා අපි තුන්වෙනි එක අන්තිම එක බලමු සැපීම ගැන අපිට නැහැයි කියලා කියනවා අපි කියනවා අපිට හිඟකම් තියනවා කියලා අපිට කිසිම ඒ අපේ අවශ්‍යතාවය සපුරා ගන්න බැහැ කියලා නමුත් දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ කියනවා මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තමන්ගේ තේජසේ සම්පතේ ප්‍රකාරයට නුඹට හැමදේම සපයන්ට යනවා නුඹේ හිඟකම් සම්පූර්ණ කරන්ට යනවා නුඹට කිසි හිඟයක් වෙන්නේ නැහැ ළඟින් ඉන්න කෙනාට කියන්න නුඹට කිසි හිඟයක් වෙන්නේ නැහැ එතකොට පාස්ටර් මොනවද මං කරන්න කිව්වේ මට හිඟයක් තියෙනකොට මම මොනවද කියන්න ඕන නැහැ මගේ දෙවියන් වහන්සේ මට සපයන්ට යනවා මගේ දෙවියන් වහන්සේ ජෙහෝවා ජෛරේ මට සපේන දෙවියන් වහන්සේ පොරොන්දුවේ දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි කියලා පලිය ඉස්සරහට දාන්න ඕන පලිය ඉස්සරහට දානකොට ඔබ පලියෙන් ජයග්‍රහණය කරන්නට යනවා පලිය ඉස්සරහට දානකොට ගිනි හෙල්ලවල් වැටෙන්නට යනවා හලෙලූයා හිඟකම කියන ගිනි හෙල්ල එතකොට වැටෙන්න යනවා ඔබ මේ ලෝකේ ජයග්‍රහණය කරන්නට යනවා අද කී දෙනෙක් ජයග්‍රහණය කරනවද මේ ස්ථානයේ ශුද්ධ යොහන් 16:33 දාන ශුද්ධ යොහන් 16:33 හොඳට අහගන්න ශුද්ධ යොහන් 16:33 කියනවා කවුරු හරි ඔබට කිව්වනම් මේ ලෝකේ ප්‍රශ්න නැහැ කියලා බොරුවක් කියලා තියෙන්නේ මේ ලෝකේ ප්‍රශ්න නැහැ කියලා කිව්වනම් ඒ මනුස්සයා බොරුවක් කියලා තියෙන්නේ මේ ලෝකේ කුණාටු නැහැ කියලා කිව්වනම් බොරුවක් කියලා තියෙන්නේ මේ ලෝකේ ප්‍රශ්න තියෙන්න යනවා පීඩා තියෙන්න යනවා ජේසුස් වහන්සේ කිව්වනම් පීඩා තියෙන්න යනවා කියලා මං හිතනවා පීඩා තියෙන්න යනවා බයිබලයේ ස්වාමීන් වහන්සේ කියනවා මා තුල නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් මං නුඹලාට කිව්වේ හැබැයි මේ ලෝකේ නුඹලාට පීඩා තිබේ මේ ලෝකේ නුඹලාට පීඩා තිබේ. හැබැයි එතන ඉවර නෑ. බයිබලයේ කියනවා නුඹ ධෛර්යමත් වෙන්න. ආමෙන්. කවුද ඔබට කියන්නේ ධෛර්යමත් වෙන්න කියලා? දෙවියන් වහන්සේ ඔබට කියනවා ධෛර්යමත් වෙන්න. ස්වාමින් වහන්සේ ඔබට කියනවා ධෛර්යමත් වෙන්න. ගැලවුම්කාරයා ඔබට කියනවා ධෛර්යමත් වෙන්න. ඔබ වෙනුවෙන් ජීවිතේ පුද කරපු කෙනා කියනවා ධෛර්යමත් වෙන්න මම ලෝකයෙන් ජයග්‍රහණය කළා. දැන් උන්වහන්සේ ලෝකයෙන් ජයග්‍රහණය කළා. ඔබ කොහොමද ලෝකයෙන් ජයග්‍රහණය කරන්නේ උන්වහන්සේව විශ්වාස කරලා පලිහ නැමැති ඇදහිල්ල පාවිච්චි කරලා ඒ ගිනිහෙල්ලවල් බිම වැටෙනවා ඒ නිසා අපි සෑම ජයග්‍රහණය කරන්නට යනවා හොඳ අත්පල සන්නාදයක් දෙන්න දෙවියන් වහන්සේට ආමෙන් දී දෙන්නක හලෙලූයා දෙවියන් වහන්සේට ස්තුති වේවා කියන්න ඇදහිල්ලෙන් එන්න Dinner, dear Jesus. Ada hillen enna samidu vetata haskama krai samidu vetata enna aya haskama krai
ගත්ති පලිය පාවිච්චි කරන්නට යනවා දෙවියන් මහසේව විශ්වාස කරන්නට යනවා වචනය අනුව ක්‍රියා කරන්නට යනවා වචනය මුකෙන් ප්‍රකාශ කරන්නට යනවා ආමෙන් කියන්න ලෙඩ රෝගයක් ගැන නම් සුවය ගැන ඔබ ප්‍රකාශ කරන්නට යනවා ආර්ථිකය ගැන නම් සැපීම ගැන ඔබ ප්‍රකාශ කරන්නට යනවා හලෙලුයා ඔබට අසමාදානයක් නම් ඔබ සමාදානය ගැන තියෙන දේව වචනය ප්‍රකාශ කරන්නට යනවා එහෙනම් පාස්ටර් මේක එක ප්‍රශ්නයක් තියෙනවා පාස්ටර් මම දන්නේ නැහැනේ වචන දන්නේ නැත්නම් ඉගෙන ගන්න දන්නේ නැත්නම් කටපාඩම් කර ගන්න දන්නේ නැත්නම් කියවන්න බයිබලේ බයිබලේ කියවන්න බයිබලේ කියවලා බයිබලේ වචනය කටපාඩම් කර ගන්න ඔබගේ ඔයාගේ ටෙලිෆෝන් නම්බර් කටපාඩම් කරගන්නේ ආ ටෙලිෆෝන් නම්බර් කටපාඩම් කරගන්නේ ටෙලිෆෝන් නම්බර් කීයක් කටපාඩමෙන් කියන්න පුළුවන්ද ඔයාට ආ එහෙමනම් ඇයි දේව වචනේ කටපාඩම් බැරි ඔයා දන්නවනම් ඒකේ වටිනාකම එතකොට තමයි ඔයා ඒක කටපාඩම් කරන්න යන්නේ ආමෙන් කියන්න ඇද හිල්ලෙන් එන්න හමීඳු වේතක හාස්කමක් කරයි සමීඳු වෙත එන ආය හාස්කමක් හාස්කමක් කරයි සමීඳු වෙත එන ආය මම දැන් ඇස් වහගෙන ඉන්නේ අද මේ ස්ථානෙට කවුරු හරි ආව නම් හාස්කමක් බලාපොරොත්තු වෙන්න කරුණාකර නැගිටින්න අපි ගායනා කරන්න යනවා කවුරු හරි මේ ස්ථානෙට ආව නම් හාස්කමක් බලාපොරොත්තු වෙන්න නිදහසක් බලාපොරොත්තු වෙන්න සමාදානයක් බලාපොරොත්තු වෙන්න සැපීමක් බලාපොරොත්තු වෙන්න කරුණාකර ඔබගේ ආසනයේ ඉන්න තැනම නැගිටින්න ආසනයේ ඉන්න තැනම නැගිටින්න මම යාඥා කරන්න යනවා ඔබට මම යාඥා කරන්න යනවා ඔබට මට ඕනේ ඔබගේ ඇදහිල්ල ඔබ ඇදහිල්ලෙන් නැගිටින්නේ ඔබ ඇදහිල්ලෙන් නැගිටින්න ඔබ විශ්වාසයෙන් නැගිටින්නේ මට අද හාස්කම ලැබෙන්න යනවා මම අද වචනය තුල පවතින්නට යනවා මම අද වචනය අනුව ක්‍රියා කරන්නට යනවා ලැජ්ජ වෙන්න එපා මං අස්වාගෙන ඉන්නේ ලැජ්ජ වෙන්න එපා මේක දෙවියන් වහන්සේ ඔයාගේ අතර මේ ක්‍රියාව මේකටයි කියන්නේ ඇදහිල්ල කියලා මේකටයි කියන්නේ විශ්වාසය කියලා කොහමද ඔබ අදහන්නේ ඔබ දෙවියන් වහන්සේව අදහනවා ඔබ දෙවියන් වහන්සේගේ වචනය අදහනවාද හලෙලුයා අද වචනය අදහන කෙනා නැගිටලා ඉන්න ස්වාමීන් වහන්සේ ඔබ මොනවාද අද බලාපොරොත්තු වෙන්නේ ආවේ මතක කරගන්න මොනවාද ඔබ අද බලාපොරොත්තු වෙන්නේ ආවේ ඔබ ආවේ සමහරලාට සුවයක් බලාපොරොත්තු වෙන්නට ඇති සමහරලාට සැපීමක් බලාපොරොත්තු වෙන්නට ඇති ඔබ ආවේ ආශිර්වාදයක් බලාපොරොත්තු වෙන්නට ඇති ඔබ ආවේ රස්සාවක් බලාපොරොත්තු වෙන්නට ඇති ඔබ ආවේ අබ්බැහි කමෙන් ඉවත් වෙන්නට වෙන්න ඇති ආපු ක්‍රියාව නැත්නම් ආපු දේ මොන වුණත් කමක් නැහැ අද හාස්කමක් කරනවා කියලා විශ්වාස කරන්න දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ හාස්කම කරනවා කියලා විශ්වාස කරන්න ඔබගේ හිස් නමා ගන්න ඇද හිල්ලෙන් එන්න සමීඳු වේතක හාස්කම කරයි සමීඳු වේතක එන ආය හාස්කම කරයි සමීඳු සුවන් දැන් කරයි සමීඳු එන ආයක විශ්වාස කරන්න ඔබට ලැබුණා කියලා කරයි සමීඳු එන ආයක විශ්වාස කරන්න ආස්තමක් karai sami duwe ena ayata mama yaadna karanta yana pyanani oba me hadawa dakka oba me jeevitha dakka eya negitte obata gaurave dena pinisai obage adahi unge adahilla obata pennum kara oba adahillata hemma daama vipaka dena deviyan wahanse oba hanse kiwa adahilla nam e bala purthwana de gana sahathikaya kiyala ස්වාමීනි අද ඔබ සහතිකයක් එයාට දුන්නා මං ඔබට සපේන දෙවියන් වහන්සේ කියා මං ඔබට සමාදානය දෙන දෙවියන් වහන්සේ කියා මං ඔබට සුවය දෙන දෙවියන් වහන්සේ කියා පොරොන්දු වේ දෙවියන් වහන්ස මේ හැම කෙනෙක්ගේම ජීවිතයේ ඔවුන් බලාපොරොත්තු වෙච්ච දේ ගැන සහතිකය
දැන් ඔවුන්ට දානය කරපු නිසා ඔබට ස්තුති කරනවා ස්වර්ගයේ විවර කර ඔබ වහන්සේ කළ හාස්කම් නිසා ස්තුති කරනවා ඔබ ඉහළ ආසේ කරා වාගේම අද පහත පොළවේ මේ දරුවන්ගේ ජීවිතවල ඒ හාස්කම දීපු නිසා ඔබට ස්තුති කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් කරුණාකර වාඩි වෙන්න කරුණාකර වාඩි වෙන්න දෙවියන් වහන්සේට ස්තුති වේවා අපි ඔබ හැම කෙනෙක්ම කිංස් රිවයිවල් ජාත්‍යන්තර සභාවෙන් ආදරයෙන් පිළිගන්නවා අපි දෙවියන් වහන්සේගේ මන්දිරයට ගෙන ආපු දේ දැන් එකතු කරන්ට යනවා ස්වාමින් වහන්සේට ගෞරවය ලැබෙන පිණිස මේක කිංස් රිවයිවල් ජාත්‍යන්තර සභාව අපි මේ ස්ථානයේ රැස් වෙනවා සිකුරාදා උදෑසන 11ට අපි ජාත්‍යන්තර සභාවක් අපි පාස්ටර් දිල් කුමා ඒ ජාත්‍යන්තර කිංස් රිවයිවල් සභාවෙන් එතුමා හැම ස්ථානයකටම කොණක් 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 නෑරම ලෝකේ කොණක් කොණක් නෑරම සුබ ආරංචිය ප්‍රකාශ කරමින් යනවා ඒ විතරක් නෙමෙයි සිංහල සභාව මේ එක්සත් එමේ රාජ්‍යයේ ඒ හැම එමේ රාජ්‍යකම ශාඛාවක් තියෙනවා අපිට සිකුරාදා හැන්දෑවට ඒ විතරක් නෙමෙයි අපිට ලංකාවේ අපිට දැන් ශාඛාවන් 70ක් විතර තියෙනවා කිංස් රිවයිවල් ජාත්‍යන්තර සභාවේ ඒ වගේම ගල්කිස්සේ පාස්ටර් ජෙරොම්ගේ තව සභාවන් තියෙනවා පහක් විතර ඒ නිසා අපි ඉතාමත්ම හොඳ ලොකු සභාවක් වෙනවා අපි දෙවියන් වහන්සේට ගෞරව කරමු අත්පොලසන් නාදයක් දීලා කිංස් රිවයිවල් ජාත්‍යන්තර සභාව හොඳ සභාවක් වෙලා තියෙනවා ඔබ ආපු නිසා ස්තුති ඔබ පළවෙනි වරට අද ආවනම් කරුණාකරලා නැගිටින්න පළවෙනි වරට ඔබ ආවනම් මේ ස්ථානයට කරුණාකරලා නැගිටින්න අපි යාඥා කරන්නට යනවා ඔබට පළවෙනි වරට ආපු අය ස්තුති ඔබ ආපු නිසා හැම සිකුරාදා දවසකම එන්න ඔබට දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා ඔබට දෙවියන් වහන්සේ කවදාවත් ඔබව හිස් අතින් අරින්නේ නැහැ ඇදහිල්ලෙන් එන්න කියලා කිව්වා ඔබට දෙවියන් වහන්සේ උන්වහන්සේව විශ්වාස කරන්න කියලා කිව්වා උන්වහන්සේව තව තවත් දැනගන්නට ඕන නම් අද සේවයේ වුණාට පස්සේ කරුණාකරලා ගිහිල්ලා පාස්ටර් කුමාරව හම්බ වෙන්න දෙවියන් වහන්සේ ඒ ඔබට ආශිර්වාද කරලා ඔබගේ අවශ්‍යතාවය සපුරාලන්නට යනවා අපි යාඥා කරමු පියාණනි ඔබට ස්තුති මේ දරුවන්ව ගෙනාව නිසා මේ සභාවට ඔබයි මේ අයව ගෙනාවේ ඔබයි මේ අයට සපයන්ට යන්නේ ඔබයි මේ අයට ආශිර්වාද කරන්නට යන්නේ ඔවුන්ගේ ජීවිත ස්පර්ශ කරපු නිසා ස්තුති දැන් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ එළිදරව්ව මැනව ඔබ වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බවට ඔබ කවදාවත් ඒ අයව අත්නාරින දෙවියන් වහන්සේ බවට ඔබ වහන්සේ එළිදරව් වෙන්න කියලා යාඥා කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් කරුණාකර වාඩි වෙන්න අපි දෙවියන් වහන්සේගේ මන්දිරයට ගෙන ආපු දේ එකතු කරමු අපි පාස්ටර් සිඩ්නිට කියමු යාඥා කරන්නට කියලා පාස්ටර් සිඩ්නි යාඥා කරන්න දෙවියන් වහන්සේගේ කොටසට අපි දෙවියන් වහන්සේට බාර වෙමු ස්තුති වේවා ස්වාමීනි සරබලදාරී දේව්පියාණන් වහන්ස ඔබ වහන්සේගේ වචනය අනුව ස්වාමීනි ඔබ වහන්සේ කිව දීපල්ලා එවිට නුඹලාට දෙනු ලබන්නේ නුඹලා නුඹලාගේ ඔඩොක්කු ඔබමින් සොලොමින් උතුරා පිටාරේ ගල්ල යන්න නුඹට ආශිර්වාද කරනවා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ වචනේ බොරුුනේ නෑ ස්වාමීනි ඔබ වහන්සේගේ දරුවන්ගේ වචනේ පරිදි ඔවුන්ගේ ප්‍රථම ඵලයද සතුටු සිතින් දෙන දේද ඔබ වහන්සේගේ අභිමුඛයට ගෙනාවා ස්වාමීනි දෙව්පියාණනි ඔබ වහන්සේ මේ දෙන දෙයින් ස්වාමීනි එකෙන් 30 ගුණයක් 60 ගුණයක් සියගුණයකින් නැවත මේ දරුවන්ට වැඩි කරලා දෙන්න පොරොන්දු වුණා. දෙව්පියාණනි මේ දරුවන් ආශිර්වාද කරන්න, ඔවුන්ගේ රැකියාවල් ආශිර්වාද කරන්න, ඔවුන්ගේ තනතුරු උසස් කරලා, පඩි වැඩි කරලා, මේට වැඩිය මහත්දේ ඔබ වහන්සේගේ අභිමුඛයට දමන්න ඔවුන්ව ආශිර්වාද කරන්න. මෙන්න ස්වාමීනි, ඔබ වහන්සේගේ දරුවන් සිතේ ගැඹුරු ස්ථානයේ ඔබ විශ්වාස කරගෙනගෙන ඒ සෑම දීමනාවක්ම ඔබ වහන්සේගේ දේව ගෘහයට බාර කරනවා කැප කරනවා මේ සෑම දෙයක්ම ඉල්ලන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ නිර්මල වූ නාමය තුලින් ආමෙන් ආමෙන් දෙවියන් වහන්සේට දෙන්න සතුට සිතින් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා අපි නිවේදන වලට අහුම්කන් දෙමු මේ ස්වභාවයේ නිවේදන වලට අපි අහුම්කන් දෙමු දැන් අපි ගිය සඳුදා ඉතාමත්ම ලස්සන ඒ ප්‍රීතියේ ගෝසාව නැමැති වැඩසටහන අපි ඉවර කරා අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා එදා පුදුම හාස්කම් අපි ඒ ස්ථානයේ දකින්න ලැබුණා සවුදා ඒ වගේම එයා ආපු හැම කෙනෙක්ම නිසා ස්තුති මුදල් දීපු හැම කෙනෙක්ම නිසා ස්තුති පාස්ටර් දිල් කුමා ඉතාමත්ම සන්තෝෂ වුණා අපි ඔහුට ඒ මුදල බාර දුන්නාම ඒ උගැන්ඩා කම්පාලවල තියෙන ඒ සුභාරංචි සේවය වෙනුවෙන් අපි එකතු කරපු මුදල ගැන ඒ පාස්ටර් දිල් කුමා ඉතාමත්ම සන්තෝෂ වුණා අපි හොඳ අත්පොලසන් නාදයක් දෙමු
ඔබට ස්තුති ඔබ අපේ වචනයට කීකරු වෙලා ඔබ දෙවියන් වහන්සේගේ කොටස දෙවියන් වහන්සේට දීපු නිසා ආමෙන් මොකද සුභාරංචිය ප්‍රකාශ කරන්න ඕන සුභාරංචිය කොනක් කොනක් නෑරම ප්‍රකාශ වෙන්නට ඕන මේ ස්වභාව දෙවියන් වහන්සේ ඒකට පාවිච්චි කරමින් තියෙනවා ආමෙන් ඒ නිසා කරුණාකරලා නොවැම්බර් 15 වෙනිදා 16 17 ඒ පාස්ටර් දිල් කුමා ඒ හාස්කමේ මොහොතර වෙනුවෙන් යනවා ඒ නිසා කරුණාකරලා ඒ වෙනුවෙන් යාඥා කණ්ඩායම් විතරක් නෙමෙයි හැම ඇදහිලිවන්තෙක්ම යාඥා කරන්න පැය 24 යාඥා කණ්ඩායම කරුණාකරලා යාඥා කරන්න මම ආයේ කියන්නේ නැහැ ඔයාලට මතක් කරන්නේ නැහැ කරුණාකරලා ඒ වෙනුවෙන් යාඥා කරන්න ඒ වගේම නත්තල් සේවයේ වෙනුවෙන් උත් යාඥා කරන්න දැන් මම පටන් ගන්න බදාදාට ඊළඟ බදාදාට බයිබල් පාසල තියෙනවා නැත්නම් ශුද්ධාත්ම පාසල තියෙනවා අපි ගියසුමාන්නේ තිබ්බේ නැහැ ඒකට හේතුව ඔයගලන්ට නිවාඩුවක් දෙන්න ඕන නිසා අපි දැන්ත කරගෙන යන්නේ පරීක්ෂාව තුලින් ජීවිතය පරිවර්තනයයි ඒ නිසා කරුණාකරලා බදාදා රාත්‍රි 8ට පැමිණෙන්න බදාදා රාත්‍රි 8ට පැමිණෙන්න ඔබට පැමිණෙන්න බැරි කමක් තියෙනවා නම් කරුණාකරලා අපි ඔබට CD එකක් දෙනවා ඩිරම් 2යි ඒ CD එක ඒ CD එකේ තියෙනවා මේ සිකුරාදා සේවයයි ඒ වගේම බදාදා බයිබල් පන්තියයි එකට තියෙන CD එකක් අපි විකුණනවා ඩිරම් 2කට ඒක නිසා ඔබ කරුණාකරලා අරගෙන ඒක අහුම්කන් දීලා ඔබ ආශිර්වාද ලබන්න ඊළඟ සුමානේ නැත්නම් එන සුමානේ 25 වෙනිදා ජල බෞතිස්මේ තියෙනවා මම ආයෙත් ඔබගෙන් අහන්න කැමති කවුරු හරි ඒ ජල බෞතිස්මේට යන කෙනෙක් ඉන්නවද ජල බෞතිස්මට යන්න එන සුමානේ ඔබ ලෑස්ති වෙලා ඉන්නවද ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වා තිබෙනවද ඔබට CD එකක් ලැබුණාද ලැබුණ නැත්නම් යා විතරක් නැගිටින්න බලන්න CD එක ලැබුණ නැත්නම් යා විතරක් නැගිටින්න ඔබට CD එකක් ඕන නම් නැගිටින්න ඔබට බෞතිස්ම ගැන දැනගන්නට CD එකක් ඕනයි විතරක් කරුණාකරලා නැගිටින්න මෙන්න දෙන්න අශෝස්ලා මේගොල්ලන්ට දෙන්න CD එක ඒ වතුර බෞතිස්මට යන්න ඔබ ලෑස්ති වෙලා එන්න ඔබ ඇඳුමක් අරගෙන එන්න ඒ දවල් එකට ඒ එතන පොකුණේ අපි ඔබව ජල බෞතිස්මය කරන්නට යනවා ඔබ කැප වෙන්නට යනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා ඇදහිලිවන්තයාගේ සලකුණ ඔබට තියන්නට යනවා ඔබගේ ජීවිතේ නත්තල් සේවයේ වෙනුවෙන් කරුණාකරලා යාඥා කරන්න සවුදා රාත්‍රියේ මගේ නිවසේදී නැවත ඒ ගීතිකා කණ්ඩායමේ පුහුණුව තියන්නට යනවා ඒ වගේම ආ යන් සේවාවන් වලට ලෑස්ති වෙච්ච අය කරුණාකරලා ඔබගේ කමිටි මීටින්ග්ස් තියාගන්න ඔබ කොහොමද ඒක කරන්න කියලා දෙසැම්බර් 13 වෙනිදාට අල් බාර්ෂාවලදී අපි ඒ නත්තල් සේවය පවත්වන්නට යනවා. පෞල් වැඩසටහනක් අපි කරා ජූනි 6 වෙනිදා කරුණාකරලා ඒක ඩිරම් 10ක් දීලා ඒ DVD එක ලබා ගන්න. ඒ වගේම ස්ත්‍රීන් 7 දෙනාගේ ඒ දේශනා තියෙන CD එකක් තියෙනවා. කරුණාකරලා ඔබගේ කාට හරි අරින්න දුකෙන් ඉන්න කෙනෙකුට අරින්න පීඩාවෙන් ඉන්න කෙනෙකුට අරින්න විශේෂයෙන්ම ස්ත්‍රියන්ට අරින්න දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට ආශිර්වාද කරන්නට යනවා. ආමෙන් කියන්න. හාලෙලූයා. අපි මේ ස්ථානයේ ආහාර ඔබට මිලේට ගන්නට අපි ක්‍රමයක් ලෑස්ති කරලා තියෙනවා. ඒකට හේතුව අපිට අපේ ළමා නිවාසයට උදව්වක් වශයෙන්. ඒ නිසා කරුණාකරලා පිටින් කන්න එපා. ඇයිනවද? කරුණාකරලා පිට කෑම කන්න එපා. මේ කෑම සල්ලි වලට දීලා ගන්න. අරගෙන ඒකේ පොඩි ලාභයක් තියෙනවා ඒ ලාභය අපි පාවිච්චි කරන්න යන්නේ අපේ උස්වැටකේ යාවේ අපේ ළමා නිවාසයටයි ඒ නිසා පිට කාර්වල ඉන්න අය කාර් කැම් විකුණන අය මගේ නම කියලා තමයි කැම් විකුණන්නේ කරුණාකරලා මං කාටවත් අවසර දීලා නැහැ කැම් විකුණන්නවත් කැම් ගන්නවත් කරුණාකරලා මෙහෙන් කන්න ළඟින් එකකට කියන්න බලන්න මෙහෙන් කන්න කියලා අත දීලා කියන්න මෙහෙන් කන්න කියලා පිටින් කන්න එපා පිටින් කනකොට ලැජ්ජයි ඔබ මේ ළමා නිවාසයත් තියද්දි ළමා නිවාසයට උදව්වක් දෙනකොට ඔබ පිටින් කනකොට ඒක ලැජ්ජාවක් ඔබට මට ආයේ කියන්න ඕනේ නැහැ ඔබට ලැජ්ජයි ඒක කරන්න එපා ඒක හොඳ නැහැ ළමා නිවාසයට ඔබ දෙන උදව් නිසා ස්තුති මම දන්නවා ගොඩක් අය දුප්පත් අය ඔබ ළමා නිවාසයට දෙනවා ඒ නිසා අපි ස්තුති කරනවා ඒ ඔබ දෙන දීමනා නිසා විශේෂයෙන්ම අපි ඔබ දන්නවා අපිට නෙදර්ලන්තයෙන් අපිට උදව් ලැබුණා අපි තව ශාලාවක් අරිනවා එතනත් තව ඇඳවල 20ක් විතර දාන්න පුළුවන් ශාලාවක් අපි අරිනවා ඒකට මිලියන 10ක ස්ථානයක් අපිට ලැබුණා ඒ නිසා අපි දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා හාස්කමේ මොහොත සෙනසුරාදා ශ්‍රී නාලිකාවේ හැන්දෑවේ පහමාරට හොඳට අහගන්න
මන් දැක්කා ඊයේ ෆ්‍රීකවන්සි එක මාරු වෙලා කියලා. ඔතන තියෙන්නේ 11137 කියලා. 11137 නෙමෙයි දැන් 11662 ලියා ගන්න ඕන නම්. 11662 තමයි දැන් ශ්‍රී නාලිකාව යන්න යන්නේ. 11662 ශ්‍රී නාලිකාව යන්න යන්නේ. ඒක පොඩ්ඩක් හදන්න තියෙනවා. මං හිතන්නේ සමහරලාට ඔයාලට කාට හරි කියලා හදා ගන්න වෙනවා. මොකද ඒක පොලරයිස් V නව. පොලරයිස් එක V 27500 ඒක මාරු කරන්න වෙනවා. ඒක නිසා සමහරලාට ශ්‍රී නාලිකාව ඔයගොල්ලන්ගේ පරණ එකේ අහුවෙන එකක් නැහැ. සමහරලාට ආය රීසෙට් කරලා ටියුන් කරොත් ඔබට හම්බ වෙන්න ඉඩ තියෙනවා. ආ ඒ නිසා පොඩක් අදම ගිහිල්ලා බලා ගන්න කාවරි අඬ ගහලා ශ්‍රී නාලිකාව දාලා දෙන්න කියලා කියන්න. අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඒ නිසා කරුණා කරලා සංගීත කණ්ඩායම් වෙනුවෙන් බාලු වෙනුවෙන් ජූඩ් වෙනුවෙන් ඒ වගේම ගීතකා කණ්ඩායම් වෙනුවෙන් මං වෙනුවෙන් සභාව වෙනුවෙන් යාඥා කරන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා. රටවල් 200 ගානකට මේ සුභාරංචිය යනවා. දෙවියන් වහන්සේට ගෞරවය ලැබෙනවා. ආමෙන්. ප්‍රවාහන සේවාවල් ප්‍රශ්න තියෙනවා නම් කරුණා කරලා පාස සිඩ්නිට හරි ඒ වගේම සහෝදර ජෙරමිට හරි කතා කරන්න. රැකියාවල් ඔබ හොයාගෙන ආව නම් මේ ස්ථානෙට හොඳයි. අපේ පාස්ටර් බාලසූරිය ඔබට උදව් කරයි. තව රස්තාවල් තියෙනවද කියලා බලයි. ගෑනු අය ඉන්නවා නම් ගෑනු පක්ෂේ ඉන්නවා නම් ෆැක්ටරි එකක වැඩ කරන්න පුළුවන් අය ඉන්නවා නම් කරුණා කරලා පාස්ටර් බාලසූරියට කියන්න. අපි රස්තාවල් තියෙනවා කියලා කිව්වා ෆැක්ටරි වල හැබැයි ආ ගෙවල් වල නෙමෙයි ෆැක්ටරි වල ඔබට රස්තාවක් අවශ්‍ය නම් කරුණා කරලා පාස්ටර් බාලසූරියට දන්වන්න. එච්චර තමයි අපිට තියෙන්නේ. දැන් මම මේ සාක්ෂියක් තියෙනවා මේ ස්ථානයේ කියවන්න. අපි මේ සාක්ෂිය මේ ස්ථානයේ ඉදිරිපත් කරන්නට යනවා. මේ කෙනා කියනවා මෙයාගේ නම ප්‍රියා. ප්‍රියා පොඩ්ඩක් නැගිටින්න බලන්න එහෙනම්. ප්‍රියා පොඩ්ඩක් නැගිටින්න බලන්න මේ සාක්ෂිය දීපු කෙනා. හොඳයි දුව නැගිටලා ඉන්න පොඩ්ඩක්. ඈ කියනවා මං සමහර ඒවා කපනවා ඔයාගේ ලියපුවා. ජේසුනි ඔබට ස්තුති වේවා කියලා කියනවා, ප්‍රශංසා වේවා කියලා කියනවා. ඈ වෙන ඇදහිල්ලකින් ආපු කෙනෙක්. මුලින්ම මේ සභාවට ආපුවාම හුඟක් ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හිටියා කියලා කියනවා. ආපු මුල් දිනේම දේව අභිමුඛේ ඉල්ලා සිටියේ ජේසුනි මම වෙන ඇදහිල්ලකින් වුණාට මම ඔබ වහන්සේ ජීවමාන නම් මාව ඔබ වහන්සේට පේනවා කියලා. මගේ අහිංසකකම ඔබ වහන්සේට පෙනේවි. මා පීඩා විඳින ප්‍රශ්න වලින් මාව මුදවන්න කියලා. මා සේවය කරන නිවසේ සියලු දෙනාගෙන්ම ආදරය කරුණාව මට ලබා දෙන්න කියලා ආඥා කරලා තියෙනවා. මගේ හිතට සැනසීම ලබා දෙන්න කියලා කියලා තියෙනවා. සත්‍යයි ඔබ ජීවමානයි ජේසුනි කියලා කියනවා. දැවෙමින් තිබූ මගේ සිත සැනසුණා. නිවැසියන්ගේ ආදරේ කරුණාව මට ලැබුණා. මගේ ප්‍රශ්න निराකරණය වුණා. මගේ වැටුප වැඩි වුණා. ඉන්පසු මට හැකි හැමදාමකම මම මේ දේව මෙහෙයට සහභාගී වුණා. පසුගිය සතියේ මේ සභාවට එන විට මට සද්ද බල දනහිසේ වේදනාවක් තිබුණා. මම පාස්ටර් ලව යාඥා කරවා ගත්තා. යෙහෙලියන් සමග බසෙන් ගොස් බහින විට අඩිය තියා ගැනීමට නොහැකි වුණා. මගේ එක් යෙහෙලියක් එතනදී දනහිසට අත තබා යාඥා කළා. ජේසුනි ඔබ මහ සීකරමින් ඔබ වහන්සේගේ කුරුසයේ ගමන සීකරමින් යාඥා කළා. මට දැන් සුවයි. හොඳටම සුවයි. ඔබ වහන්සේගේ ජීවමාන බව සනාථ කරමින් මේ සභාවේ සාක්ෂිකාරය කරපු නිසා හැම ස්තුතියක්ම දෙවියන් වහන්සේට දෙනවා කියලා කියනවා. ආමෙන්. හොඳ අත්පල සන්නාදයක් දෙන්න. උන්වහන්සේ සුව කරන දෙවියන් වහන්සේ. වගේම කවියක් පව නැත්නම් ගායනාවක් පව ලියලා තියෙනවා සුවය ගලා එනවා ජේසුගේ ලේවලින් කියලා. ආමෙන්. අපි ගායනා කරපු ඒ ගායනය දෙවියන් වහන්සේගේ ජීවිතේ ස්ථිර කරා. මේ ස්ථානයේ තව සාක්ෂියක් තියෙනවා චතුරංගී. මන් දන්නේ නැහැ මොනවද ලියලා තියෙන්නේ කියලා. හැබැයි බලමු. ඈ කියනවා කෝ නැගිටින්න බලන්න චතුරංගී. ආ මෙතන ඉන්න. සෝරි. ඈ කියනවා මගේ නම චතුරංගී. දෙවියන් වහන්සේ මාව උන්වහන්සේගේ රාජ්‍යයට තෝරාගෙන දැනට අවුරුදු 4ක් වෙනවා. ඒ කාලය අතරතුර උන්වහන්සේ නොඑක් ආකාරයෙන් මගේ ජීවිතය තුළ ක්‍රියා කර තිබෙනවා. අද මම හැමෝම ඉදිරියේ ක්‍රියා සිටින්නේ උන්වහන්සේ මගේ රැකියාව තුළ ක්‍රියා කළ ආකාරයයි. මට වසර දෙකකට කලින් ඩුබායි රටට ආවේ මම. පළවෙනි සතියේම මට පාසලක රැකියාවක් ලැබුණා. ගොඩාක් සාමකාමීව වසර දෙකක් ගෙවුණා. ඒත් අන්තිම මාසය තුළ මට රැකියාව එපා වෙන තරම් ගොඩාක් සිත්රිදු වීම වුණා. ඒත් මම තීරණය කළා තවත් වසර දෙකකට වීසා දික් කර ගන්නවා කියලා. ඒත් හිතේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. මට හිතුණා පාසලෙන් අයින් වුණොත් මට රැකියාවක් හොයාගන්න බැරි වෙයි කියලා.
ඒ අතරතුර මගේ තාත්තා හදිසි අනතුරකට ලක් වුණා. ඒ වෙන විට වීසා ඉවර වෙන්න සතියකට පමණ කාලයක් ඉතිරිව තිබුණේ. මම තීරණය කළා ලංකාවට යන්න. ඒත් මගේ හස්බන්ව මෙහෙ දාලා යන්න ලොකු දුකක් හිතේ තිබුණා. මේ දවස් කීපය තුලයි උන්වහන්සේ මගේ ජීවිතය තුල ක්‍රියා කරන්න පටන් ගත්තේ. මම සැප්තැම්බර් 29 වෙනිදා අස්වීමේ ලිපිය පාසලට දුන්නා. ඒ වෙද්දී මට රැකියාවක් ගැන නම් කිසිම අදහසක් තිබුණේ නැහැ. මම දන්න ළමෙකුගේ අම්මා කෙනෙක් හිටියා. මාත් සමග ගොඩාක් හිතවත්. මම එයාව දැකලා තිබුණේ දෙපාරයි. අපි අතර දුරකථන හුවමාරුවක් තිබුණා. ඒත් එයා කතා කළේ එයාගේ පුතා ගැන විස්තර අහගන්න. ඒත් 29 වෙනිදා මම ඒ වෙලාවේ බස් එකේ හිටියේ. මට කවුරු හරි කෙනෙක් කතා කරනවා වගේ දැනුණා. මට කීවා අර අම්මට කතා කරන්න කියලා. මම ඒ වචනයට අවනත වුණා. මම කෝල් කරා. මම ඇහුවා මට ඔෆිස් ගර්ල් වගේ රැකියාවක් හොයාගන්න උදව් කරන්න කියලා. ඒ මොහොතේම ඒ මැඩම් මට මේල් ID එක එව්වා. CV එක දැම්මට පස්සේ එයා මාව හම්බ වෙන්න ඕනි කිව්වා. අපි ෂේක් සයිඩ් දෙකේ කෝෆි ෂොප් එකකදී හම්බ වුණා. ඇත්තටම ඒක මට ඉන්ටර්වයුව එකක් වුණා. ඒත් අඩුම තරමේ මගේ ළඟ CV එකක්වත් තිබුණේ නැහැ. ඒ වෙලාවේ මට දැනගන්න ලැබුණා ඒ මැඩම් එයාගේම කම්පැනි එකේ මැනේජර් කියලා. මට පුදුම හිතුණා. ඒ වෙලාවේ ඒ මැඩම් සර් දෙන්නම කිව්වා ඔයාගේ CV එකක්වත් අනිත් දේවල්වත් නොවේ අපිට වටින්නේ ඔයාගේ ආකල්පයයි කියලා. දවස් දෙකකින් එයාලා මට කෝල් කරලා කිව්වා ඔයාගේ ඔෆර් ලෙටර් එක මෙන්න මේල් කළා. මට අදාහ ගන්න බැරි වුණා. එයාලා මාව සේල්ස් ඇන් ඔෆිස් කෝඩිනේටර් හැටියට තෝරගෙන තිබුණා. ඒත් මම බලාපොරොත්තුනේ සුළු රැකියාවක්. මහත් වෙනිදා පාසලේ රැකියාවෙන් අයින් වුණා. 8 වෙනිදා අලුත් රැකියාවේ ඇග්‍රීමන්ට් එක සයින් කරා. 8 වෙනිදා පටන් මම අලුත් තැන වැඩ පටන් ගත්තා. ඒ රැකියාව තුල කිසිදු පළපුරුද්දක් නැති මට හැමදේම උගන්වන බව ඒ අය පොරොන්දු වුණා. ඒ හොඳ රැකියාවත් හොඳ වැටුපත් සතියට දවස් දෙකක් නිවාඩු වගේම සෑම පාසකමක්ම උන්වහන්සේ මට දීලා තියෙනවා. ඒ වගේම මගේ සේවා ස්ථානයේ හැම කෙනෙක්ගෙම දෙවියන් වහන්සේව අදහන අය වීම මට ලොකු සතුටක්. මේ සෑම දෙයක්ම මගේ ජීවිතයට ලබා දුන් අභාපියාණනි සදාකාලයෙන් සදාකාලයටම ඔබට ප්‍රශංසා වේවා. හොඳ ආත්ප්‍රසන්නාදයක් දෙන්න. ඔබට කියන්නට ඕන දෙයක් තියෙනවා විශේෂයෙන්ම. දෙවියන් වහන්සේ ඔබ ගැන ලොකු සැලසුමක් තියෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ පොරොන්දු වල ඉන්න. අද අපි පටන් ගත්තේ සේවයේ හැමයි. ස්වාමින් වහන්සේ කෙරෙහි බලා ඉන්න. ආමෙන්. එහාට මෙහාට පණින්න යන්න එපා. ආ? ඉත්තු වගේ පණින්න යන්න එපා. දෙවියන් වහන්සේ ගැන බලා ඉන්න කෙනා විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ඉවසිල්ලෙන් ඉන්න කෙනාට තමයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්ට යන්නේ. හලෙලූයා. අපි කරුණා කර නැගිටිමු දේවාභිමුඛේ. ජේසු මගේ හොඳම මිත්‍රයා. ජේසු මගේ හොඳම මිත්‍රයා. අද මේ ස්ථානයේ කවුරු හරි සුව වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අද දවසේ ඔබ මෙතන යාත්‍නා කරා ඔබට සුවය ලැබුණා නම් කරුණා කරලා එන්න මේ පැත්තට මාගාවට. කරුණා කරලා එන්න ඔබ සාක්ෂිය දෙන්න ඕන නම් කැමතිනම් අද සුවය ලැබිච්ච කෙනෙක් ඉන්නවා නම් කරුණා කරලා ඇවිල්ලා පාස්ටර් සිඩ්නිට හරි මේ අනිත් පාස්ටර්ස්ලාට කියලා අපි සාක්ෂිය දෙන්න යනවා. දෙවියන් වහන්සේට අපි ගේන්නේ මයික්‍රොෆෝන් එක ගේන්න. තව මයික්‍රොෆෝන් එක ගේන්න. යන්න. ma
मगे हुंदम मित्रया नवत वाडिन सगे राजतुमा येशु मगे हुंदम मित्रया नवत वाडिन सगे राजतुमा और ने हन देने आसे लज बिन्ने मन मालियो सवा Jesus වහන්සේ කුරුසේදී ඔබ වෙනුවෙන් ජීවිතය පුදකලා. ඔබගේ පාපයට සම්පූර්ණ සමාව ලැබුණා. ඔබගේ පාපය සම්පූර්ණයෙන් ඉවත් වුණා. ඔබ දේව දරුවෙක් වුණා. උන්වහන්සේ මළුන්ගෙන් උත්සාහන වුණා තුන්වෙනි දවසේ. ශුද්ධාත්මයන් වහන්සේ මෙලොවට ගෙනාවා. අද ඔබ උන්වහන්සේව විශ්වාස කරපු නිසා ඔබව ශුද්ධාත්මෙන් පෙරෙව්වා. ඒ නිසා Jesus වහන්සේ තමයි ඔබට ඉන්න හොඳම මිත්‍රයා. හොඳ අත්පොළ සන්නාදයක් දෙන්න දෙවියන් වහන්සේ. ආමෙන්. හැලෙලූයා. කවුද අපට සාක්ෂියක් දෙන්නේ? අද වෙච්ච දෙයක් කියන්න බලන්න. අද වෙච්ච දෙයක් කියන්න පාස්. පාස් මේ සහෝදරීට දවස් 3ක් තිස්සේ උරිස්සේ අමාරුවක් තිබුණා පාස් කතා කිදුවා. අද ඒ සහෝදරී විශ්වාසයෙන් ආව සම්පූර්ණ සුවය දුන්නයි සහෝදරී. ඔය හිසරදයක්. උරිස්සේ උරිස්සේ. උරේසිය අමාරුවක්. දෙවියන් වහන්සේට ස්තුති වේවා. දෙවියන් වහන්සේ අද ආව ස්පර්ශ කළා. ඇගේ ඇදහිල්ලට ස්වර්ගීය විපාක දානය කළා. එන්න. කරුණාව කවදාවත් අඩු වෙන්නේ නැහැ. ආමෙන්. යන්න දෙවියන් වහන්සේට ස්තුති කරමින් යන්න. තව සාක්ෂියක් තියනවාද කියන්න. පස්සේ සහෝදරී කියනවා මේ සභාවට එන උඩට කතා කරගන්නවත් බැරුව ආවේ කියලා. එතම අමාරු ඉච්චර තිබුණා දැන් එයාට හොඳට කතා කරන්න පුළුවන්. ආමෙන්. ජස් නකරගත් අද මේ ස්ථානේ ඇවිල්ලා. හා එන්න දුව. එන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අසරණයිට කිසි සරණයක් නැති අයට මගේ දෙවියන් වහන්සේ මගේ ප්‍රේමවන්ත දෙවියන් වහන්සේ මගේ සීමාවක් රහිතව ප්‍රේම කරන දෙවියන් වහන්සේව ආව ස්පර්ශ කළා ආව නිදහස් කළා අතොස්වන්න දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ ජීවමානව වාගේ ජීවිතය තුල ක්‍රියා කරන්න යනවා ආමෙන් හොඳ අත්පොළ සන්නාදයක් දෙන්න දෙවියන් වහන්සේට ස්තුති වේවා කියන්නවා අස මේ පුතා කියනවා මෙයාගේ මේ සම්පූර්ණ ඊළාට පුදුම වේදනාවක් තිබුණා සතිදාත් තිස්සේ නමුත් මේ අභිමුඛයේ දැන් දෙවියන් වහන්සේ අවසුව කිරෝ කියලා ආමෙන් හැලෙලූයා ඔය යාඥාවකට ආවද නැත්නම් එහෙම ඉඳද්දි දේව අභිමුඛේම සනිපුණාද මෙතන ඉඳලා යාඥා කරගන්න ආවද පාස්ටර් ගායන් ගාවට ආවේ නැහැ දෙවියන් වහන්සේ ඇදහිල්ලෙන්ම ගත්තා ආ ඇදහිල්ලෙන්ම වාට සුවය ලැබුණා දෙවියන් වහන්සේට ස්තුති වේවා ආමෙන් හැලෙලූයා දෙවියන් වහන්සේට ස්තුති වේවා පාස්ටර් ඊයේ රෑ ඉඳලා මේ සහෝදරියගේ බෙල්ලේ අමාරුවක් තිබිලා තියෙනවා ඔව් මෙතනට එනතුරුත් මේ වේදනාවෙන් ඉඳලා තියෙනවා නමුත් අද මේ වචනේ අහලා ස්වාමින් වහන්සේට යාඥා කරුවට පස්සේ සම්පූර්ණ සුවය ලැබිලා තියෙනවා ආමෙන් හැලෙලූයා හැම දුර්වලකමක්ම ඉවත් වෙනවා දුව ආ හැම දුර්වලකමක්ම ඉවත් වුණා දෙවියන් වහන්සේ දා කළ ක්‍රියාව අද ඔබගේ ජීවිතයේ සනාත වුණා ප්‍රකාශ වුණා ඇදහිල්ල ඔබ ඔසුව කළා යන්න දෙවියන් වහන්සේට ගෞරව දෙමින් ආමෙන් හැලෙලූයා අපි යාඥා කරමු යාඥා ඉල්ලීම් වලට අපරය දෙන්න යාඥා ඉල්ලීම් වලට යාඥා කරන්නට යන ඔබගේ අත්යොමු කරන්න මේ ස්ථානයේ පියාණනි ඔබට අනේක වාරයක් ස්තුතියි මේ දරුවන්ට දීපු ඇදහිල්ල නිසා එය ලිව්වේ ඇදහිල්ලෙන් ඔබ වහන්සේ කිව්වා ඇදහිල්ල නැතුව ඔබ ප්‍රසන්න කරන්න බෑ කියලා අද වහන්සේ කෝ ඇදහිල්ලෙන් එන්න කියලා වහන්සේ හාස්කමක් කරනවා කියලා මෙයා ඇදහිල්ලෙන් ලිව්වා. එයා තේරුම් ගත්තා ස්වාමින් වහන්සේ හාස්කමක් දෙන්න පුණා එකම තැනන් වහන්සේ ඔබයි කියලා.
ඔබ එදා කුරුසයට ගිහිල්ලා තුන්වෙනිදා උත්සාහන වෙලා අද ඔබ දෙවියන් වහන්සේගේ දකුණු පස ඉඳගෙන මේ හැම කෙනෙකුටම මැදිහත් කාර්යකම් කරන එකම දෙවියන් වහන්සේ නිසා එකම දෙවියන් වහන්සේගේ පුතා නිසා ජේසුස් වහන්සේ නිසා එකම ගැලවුම් කාර්යය නිසා එකම මිදුම් කරුවා නිසා අපි ඔබට ස්තුති කරනවා දැන් මැදිහත් කාර්යකම් කළ මැනව ස්වාමින් වහන්සේ හැම ලෙඩ රෝගයකටම අපි ආන කරනවා ඔබ සභාවට දී තිබෙන බලයෙන් අපි ආන කරනවා හැම ලෙඩ රෝගයකටම ඔබ සභාවට දී තිබෙන බලයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හැම කෙනෙකුම වහන්සේ නිදහස් කරන පිණිසද ස්වාමින් වහන්සේ සපේන පිණිසද ස්වාමින් වහන්සේ හැම හාස්කමක්ම හැම ජයග්‍රහණයක්ම ඔවුන්ගේ ජීවිතයට ලබා දෙන පිණිසද ඔබට මේ යාඥා එල්ලීම් බාර කරනවා එයා එළියද්දීම ඔබ වහන්සේ එයාට පිළිතුරු දී හමාරයි ඔබ දෙවියන් වහන්සේ නිසා අපි ඔබට ස්තුති කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හලෙලූයා පොඩක් ඉන්න මෙතන මේ යාඥා එල්ලීම් දෙකක් තියෙනවා උපන් දිනයන් ගැන සමහරලාට පොඩි ළමයි වෙන්න ඇති ගීතා රංජරි දියණියගේ උපන් දිනය 23 වෙනිදා අගේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය හැට ලබා දෙන දේ යාඥා කරන සමන්ත තාත්තා දුව වෙනුවෙන් යාඥා කරනවා ඒ වගේම තව එකක් තියෙනවා හෙට දින උපන් දිනය සමරණ චමරි කාංචනා වෙනුවෙන් මේ උපන් දින වෙනුවෙන් මම වෙනම යාඥා කරන්නට යනවා ප්‍රියණනි ඔබට අනේක වාරයක් ස්තුති මේ දරුවන්ට ඔබ වහන්සේ දී තිබෙන ඒ අනුග්‍රහය නිසා ඉදිරි කාලය ඔබට බාරයි අනාගතය ඔබට බාරයි ස්වාමින් වහන්සේ විශ්වාසවන්තු හස්තේ ඔබගේ පමනයි ඔබට බාර කරනවා මේ දරුවන් ආශිර්වාද කළ මැනව හොඳ අනාගතයක් ඔවුන්ගේ ජීවිතයට දානය කළ මැනව ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හලෙලූ තව සාක්ෂියක් තියනවද යන්න පාස්ටර් පාස්ටර් මේ සහෝදරිගේ ඔව් සති දෙකක් තිස්සේ දනිස් කැක්කුමක් තිබිලා තියෙනවා බස් එකකටවත් නගින්න බැරි වෙන විදිහට නමුත් අද තීරණය කරුවා මම දොස්තර ගාවට යන්නත් ඕනේ ඊට ඉස්සෙල්ලා දේව සභාවට ඇවිල්ලා ඉවරලා මෙතනට සහභාගී වෙලා ගියොත් මට සැනසීමක් ලැබෙයි කියලා ඒ විශ්වාසයෙන් ආවා අද පාස කතා කරුවා දැන් මේ යාඥා කෙරුවට පස්සේ ඇගේ දනිස් වලට සම්පූර්ණ සුවය ලැබුණා කියලා මේ සහෝදරිය ප්‍රකාශ කරා ආමෙන් හලෙලූයා හලෙලූයා එන්න දුව එන්න එන්න ළඟට එන්න දෙවියන් වහන්සේ වගේ ඇදහිල්ල දැක්කා හොඳට තේරුම් ගන්න බයිබලයේ ඉතාමත්ම පැහැදිලි ඇදහිල්ල තමයි දෙවියන් වහන්සේ දකින්නේ ඇදහිල්ල දැක්කොත් දෙවියන් වහන්සේ ඇදහිල්ලට විපාක දෙනවා දෙනවාමයි හලෙලූයා දත් අපි ඉගෙන ගත්තා කොහොමද අපි මේ ඇදහිල්ල පෙන්වුම් කරන්නේ අපි වචනය මත ක්‍රියා කරන්න ඕන මම වචනය විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේ මට සුවය දුන්නා කියා මම මොකක් හරි ක්‍රියාවකින් පෙන්වන්නට ඕන අද ඒ ක්‍රියාවකින් පෙන්වුවා දෙවියන් වහන්සේ සනාත කරා පුදුම සහ හස්කම් වලින් දෙවියන් වහන්සේ සනාත කරා හොඳ ආත්පල සන්නාදයක් දෙන්න දෙවියන් වහන්සේට ආමෙන් හලෙලූයා හලෙලූයා පාස්ටර් මලින්ද නිවාඩු ගිහිල්ලා තියෙනවා ඒ වගේම පාස්ටර් ලක්ෂාන් නවත පැමිණලා තියෙනවා අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා අපේ ස්වභාව නිසා විශේෂයෙන්ම 14 වෙනිදා සවුඳා ඒ වැඩසටහනට සහභාගී වෙච්ච හැම කෙනෙක්ටම මගේ පෞද්ගලික ස්තුතිය ස්තුති ඔබ අපිත් එක්ක එකහු වෙලා ක්‍රියා කරපු නිසා විශේෂයෙන්ම කමිටි වලට මීඩියා ටීම් එකට සංගීත කණ්ඩායමට ගීතිකා කණ්ඩායමට අපිට උදව් කරපු නැති හැම කෙනෙකුටම ස්තුති ආ නමුත් අපිට තව ගොඩක් වැඩ තියෙනවා ඉදිරියට කරන්න අපිට තියෙනවා නත්තල් සේවයක් තියෙනවා කරන්න ඒ වගේම හැමදාකම හැම සිකුරාදා දවසකම අපිට ගොඩක් වැඩ තියෙනවා මේ ස්ථානයේ මගේ එක ඉල්ලීමක් තියෙනවා මට පිරිමි ළමයි ටිකක් ඕන ඒ සවුන්ඩ් වලට උදව් කරන්න මට ගෑනු ළමයි ටිකක් ඕන වැඩසටහන ඉවරනට පස්සේ සුද්ධ කරන්න කරුණා කරලා ඔගලන් අද පාස්ට කෙනෙකුට නම් දෙන්න අද පාස්ට කෙනෙකුට නම් දෙන්න පිරිමි ළමයි ටික ඕනනම් ඔය යූත් එකේ ඉන්න අයට ජූට් හරි කාට හරි නම් ටික දෙන්න මට ඕන ඒ සංජීවලටයි උදව් කරන්න මොකද අපි වැඩසටහන ඉවරනට පස්සේ අපි ඔක්කොමලා ගෙදර යනවා සුද්ධ කරන්න කවුරුත් නැහැ කරුණා කරලා ඒ සේවයට අපිට අවශ්‍යයි ස්වේච්ඡාවෙන් එන්න ආදරෙන් එන්න මම ඔබට ට්‍රාන්ස්පෝර්ට් දෙන්නම් ඔබට යන ඕන දිහාක යන්න මම ට්‍රාන්ස්පෝර්ට් දෙන්නම් හැබැයි ඉඳලා පොඩ්ඩක් වැඩ ටිකක් කරලා යන්න ආ දෙවියන් වහන්සේට ස්තුති වේවා ඔබගේ දෑත් ඔසවන්න ස්වාමින් වහන්සේට ස්තුති කරමි ඉහළාසේ කෝටි විතරද ඉහළාසේ පොළෝ තලයේ පුදුම දෙවිඳුන් කරයි දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය දැන් ස්පර්ශ කරනවා ඉහළාසේ පොළෝ තලයේ දුර්වලತನක් තියනවා නම් ඔබගේ ශරීරයේ දුර්වලತನක් තියනවා නම් ඔබගේ ශරීරයේ තවමත්
ඔබ එතනට අත තියා ගන්න ඉහළ අහසේ පොළොව තලයේ කුතුමගේ දෙවිඳුන් කරයි ඉහළ අහසේ පොළොව තලයේ නිදාන කෙනෙක් දැන් නිදහස් වුණා. වම නිදාන කෙනෙක් දැන් නිදහස් වුණා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ඉහළ අහසේ පොළොව තලයේ බුදුමාදේ දෙවිඳුන් කරයි. ආමෙන්. දැන් අපගේ පිය වූ දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් උන්වහන්සේගේ ජාතක පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් සුද්ධාත්මයන් වහන්සේගේ මිහිරි හවුලත් මඟ පෙන්වීමත් නැවත ජේසුස් වහන්සේ මධ්‍ය භවණින් ඇවිත්ගෙන යන සාක්කාර අප අතරත් අප තුලත් සදාකාලයෙන් සදාකාලයට වේවා. ආමෙන්. ඔබ සැමට ජේසු පිටයි අපට යාඥා කරමින් ඉන්න